දෛ ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය මෑණියන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි පත්තර මුල්ල චිත්ත විවේකාශ්‍රමයේ පවත්වන එක් දින භාවනා වැඩසටහනේ ධර්ම දේශනා වාරය සඳහායි සූදානම් වෙන්නේ මේ සඳහා සියලු දෙනාම තැන්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පඤ්ඤවා පඤ්ඤවාති ආවුසෝ උච්චති කිත්තාවතානුඛෝ ආවුසෝ පඤ්ඤවාති උච්චති ඉති ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය මෑණියන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මෙම චිත්ත වේකාශ්‍රම භාවනා වැඩසටහන සඳහා මාතෘකාව වශයෙන් තබා ගත්තේ මහා වේදල්ල සූත්‍රය. ඒ සූත්‍රය අන්තර්ගත වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. ඒතර වේදල්ල සූත්‍ර කීපයක් තියෙනවා. ඒ හැම වේදල්ල සූත්‍රයකම ස්වභාවය තමයි ප්‍රශ්න උත්තර වශයෙන් නැත්නම් සාකච්ඡාවක ස්වරූපයෙන් තමයි ඒ සූත්‍රය පෙළ ගැහිලා තියෙන්නේ. යම් ප්‍රශ්නයක් නගනවා ඒකට උත්තරයක් දෙනවා. තවත් ප්‍රශ්නයක් නගනවා ඒකට උත්තරයක් දෙනවා. ඒ වගේ ස්වභාවයක් තමයි මේ වේදල්ල සූත්‍රවල තියෙන්නේ. ඉතින් එතකොට මේ මහා වේදල්ල සූත්‍රයේත් අන්න ඒ බඳු ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් තමයි අන්තර්ගත වෙන්නේ. ඒතර මේ සාකච්ඡාව ගොඩනැගෙන්නේ මහරහතන් වහන්සේලා දෙනමක් අතර ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් ඊළඟට මහා කොට්ටිත මහරහතන් වහන්සේත් අතර යම් ධර්ම සාකච්ඡාවක් ඇති වෙනවා. ඒ ධර්ම සාකච්ඡාව නැත්නම් ඒ ප්‍රශ්නෝත්තර වැඩසටහන තමයි එකතකින් මේ මහා වේදල්ල සූත්‍රයට ප්‍රස්තුත වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ සූත්‍රයේ ටිකක් දුර කාරණා සාකච්ඡා කරුණා. ඒ කියන්නේ දැන් වාර 3ක් විතර වගේ මේ වේදල්ල සූත්‍රය අපි සාකච්ඡා කරලා තිනවා. ඉතින් අද අපි එතන ඉඳන් ටිකක් ඉදිරියට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අහන ප්‍රශ්නය පළවෙනියෙන් අහලා තියෙන ප්‍රශ්නය පඤ්ඤවා පඤ්ඤවාති ආවුසෝ උච්චති ස්වාමීන් වහන්සේ ඇවැත්නේ මේ ප්‍රඥාවන්තෙක් ප්‍රඥාවන්තෙක් කියලා කියනවා. කිත්තාවතානුකෝ ආවුසෝ පඤ්ඤවාති උච්චති. කෙතෙකින්ද තැනත් යම්සි තැනැත්තෙක් ප්‍රඥාවන්තෙක් වෙන්නේ කියන පැනේ තමයි නගන්නේ. ඉතින් එතකොට අපි මෙතන තේරුම් ගන්න තියෙන්නේ මේ අහන්නේ නිකම්ම නිකං සුතමේ ඥානයක් බහුසෘජ ඥානයක් එහෙමත් නැත්නම් මේ ලෝකායත විෂයක් කියලා අපි කියන මේ අනිකුත් දේවල් හා සම්බන්ධ නුවණක් සම්බන්ධින් නෙමෙයි මේ අහන්නේ. තොරාටිය ගැඹුරු කාරණාවක් මේ අහන්නේ. ඒ කියන්නේ නිවැරදිව නුවණක් ප්‍රඥාවක් විපස්සනා නුවණක් තියෙන එක ගැන තමයි මේ අහන්නේ. එතකොට දැන් මේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නය නගන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි පිළිතුරු සපයන්නේ. උන්වහන්සේ කියනවා පජානාති පජානාතිති කෝ ආවසෝ තස්මා පඤ්ඤවාති උච්චති. හොඳින්ම දැනගන්නවා නැත්නම් ප්‍රකාරයෙන් දැනගන්නවා ආත්පසෙන් දැනගන්නවා ਸਰව සම්පූර්ණ වශයෙන් දැනගන්නවා කියන කාරණය මත තමයි ප්‍රඥාවන්තෙක් වෙන්නේ. එහෙනම් අපිට ප්‍රශ්නයක් කියනවා මොකද්ද මේ ප්‍රකාරයෙන් දැනගන්නේ? කුමක්ද ආත්පසෙන් දැනගන්නේ? කුමක්ද ਸਰව ප්‍රකාරයෙන් දැනගන්නේ? මොකද විවිධාකාර විෂයන් තේනවා විවිධ විදිහට දැනගන්න පුළුවන්. ඒතර මේ දැනගන්නවා කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නේ ඊළඟට නගනවා. එතකොට කිංච පජානාති කුමක්ද මේ දැනගන්නේ කියලා ඒ ප්‍රශ්නයත් සාරිපුත්ත ගාමින් වහන්සේම නගලා උන්වහන්සේ පිළිතුරු දෙනවා. ඉදන් දුක්ඛන්ති පජානාති. මෙන්න දුකක් තියෙනවා කියලා දැනගන්නවා. අයන් දුක්ඛ සමුදයෝති පජානාති. මෙන්න දුකට හේතුවක් තියෙනවා කියලා දැනගන්නවා. අයන් දුක්ඛ නිරෝධෝති පජානාති. මෙන්න දුක නැතිවීමක්, දුකින් මිදීමක්, දුකින් තොර ස්වභාවයක් තියෙනවා කියලා දැනගන්නවා. අයන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාචි පටිපදාති පජානාති. ඒබඳු දුක නැතිවෙන මාර්ගයක් දුක දුරු කරන මාර්ගයක් දුක සංසිඳවන මාර්ගයක් ප්‍රතිපදාවක් තියෙනවා කියලා දැනගන්න. එතකොට මේ චතුරාර්ය සත්‍ය ගැන තමයි දේශනා වෙන්නේ. එhmenan යම්ස කෙනෙක් නිවරදිව ප්‍රත්‍යක්ෂ වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා තියෙනවා නම් අන්න එයා තමයි ප්‍රඥාවන්තෙක් වෙන්නේ. ඉතින් ඒ ඔස්සේ තමයි දැන් අපි දේශනා මාලාව ටිකක් දුරට පවත්වමින් යන්නේ. එතකොට පටන් ගන්න වෙනවා අපිට නේද දුක්ඛ සත්‍යයෙන්. දුක්ඛ සත්‍යේ මොකද්ද මේ දුක්ඛ සත්‍යය කියලා කියන්නේ? ඒතර දුක්ඛ සත්‍යය කියන්නේ එක තැන්වල යම් යම් තැන්වලදී විවිධ විදිහට සඳහන් වෙනවා දුක. දුක හා සම්බන්ධයෙන් විවිධ අර්ථකථන අපිට එළියට ගන්න පුළුවන්.
ඉපදීමත් දුකක්, ජරාවත් දුකක්, මරණයට පත්වීමත් දුකක්. අප්‍රියයන් එක්ක එකතු වෙන්න වෙන එකක් දුකක්. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වෙන එකක් දුකක්. අපි කැමති දේ නොලැබීමත් දුකක්. ඊට පස්සේ ඔන්න එනවා සෑහෙන ප්‍රබල ප්‍රකාශයක්, නැත්නම් තවත් සූත්‍රවලදී මතු කරපු ප්‍රකාශයක්. ඒ තමයි පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ උපාදානස්කන්ධ පහ නිසා දුක හට ගන්නවා. එයම දුක වශයෙන් සලකනවා. එහෙමනම් මේ පංච උපාදානස්කන්ධය දුක වශයෙන් සලකනවා. නිකං ස්කන්ධ නෙමේ, පංච උපාදානස්කන්ධ දුක වශයෙන් සලකනවා. එහෙනම් අපි දැන් ටිකක් ගැඹුරින් බලන්න වෙනවා. මෙහෙනම් කොහොමද මේ පංච උපාදානස්කන්ධ දැනගන්නේ? දැන් දුක අවබෝධ කරගන්න නම් මේ පංච උපාදානස්කන්ධයන් අවබෝධ කරගන්න සිද්ධ වෙනවා. යම්සි කැනැත්තෙක් පංච උපාදානස්කන්ධයන් નિවරදිව අවබෝධ කරගත්තා නම්, කියන්නේ දුක අවබෝධ කරගත්තා වෙනවා. ඒකෙත් තවත් පැත්තක් තියෙනවා. යම්සි තැනැත්තෙක් මේ පංච උපාදානස්කන්ධයන් හාත්පසින් අවබෝධ කරගෙන යනවා නම්, ඒ බඳු ප්‍රතිපතාවක් එයා වඩනවා නම්, ඊට සමගාමීව ටික ටික එයා ගාව දුක්ඛ සමුදය සත්‍යයත්, දුක්ඛ නිරෝධ සත්‍යයත්, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් එයා වඩනවා. ඒ කියන්නේ මේවා අතර යම් යම් සම්බන්ධතා පේන්න තියෙනවා. ඉතින් එතකොට මේ පංච උපාදානස්කන්ධයන් කියන්නේ මොකද්ද කියලා දැන් ඊළඟට එහෙනම් සොයා බලන්න, ටිකක් විමසා බලන්න සිද්ධ වෙනවා. පංච උපාදානස්කන්ධයන් කියන්නේ මොනවද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා ඉතින් අපි අහලා තියෙනවා. ඒතර මේ නම් ටික කියන්න පුළුවන් වීම ප්‍රමාණවත්ද? එතකොට අපි දුක දැනගත්තා වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඒතර අපි මේ නම් ගම් කිව්වා කියලා, මේක කටපාඩම් කරගත්තා කියලා දහම් පාසල් ළමයෙක්ගෙන් ඇහුවොත් ඉතින් මේ ටික කියාවි. ඒක එතනින් අදහස් වෙන්නේ නැහැ. එයා දුක අවබෝධ කරගත්තා කියලා. ඉතින් එහෙනම් මේවා හා සම්බන්ධයෙන් ඊට වඩා ගැඹුරක් ප්‍රත්‍යක්ෂ නුවණක් දියුණු කරගන්න අපි උත්සාහත් විය යුතු වෙනවා. ඒතර කොහොමද දුක්ඛ උපාදානස්කන්ධය අපි තේරුම් ගන්නේ? එතන තමයි එහෙනම් මේ සමා වෙන දුක්ඛ සත්‍ය තේරුම් ගන්න. එතකොට අපිට උපාදානස්කන්ධ වලට යන්න වෙනවා. ඒ උපාදානස්කන්ධය නුවණකින්, ප්‍රත්‍යක්ෂ නුවණකින් අවබෝධ කරගන්න සිද්ධ වෙනවා. ඒතර රූප උපාදානස්කන්ධය යම් ක්‍රමයන් පාවිච්චි කළා අවබෝධ කරගන්න සිද්ධ වෙනවා. වේදනාත් එහෙමයි, සංඥාත් එහෙමයි, සංස්කාරත් එහෙමයි, විඥානත් එහෙමයි. එතකොට දුක්ඛ ස්කන්ධය අවබෝධ කරගන්න, රූප උපාදානස්කන්ධය අවබෝධ කරගන්න හැටි තමයි එක අතකින් අපි කායानुපස්සනාවෙන් ඉගෙන ගන්න. එතකොට කායानुපස්සනාව යම්සි තැනැත්තෙක් වඩනවා නම්, එතන මේ රූප ක්ෂේත්‍රයේ එමත් නැත්තම් රූප ස්කන්ධය තමයි අපි ටිකක් විමසා බැලීමකට ලක් කරන්නේ. මොකද මේ අපි කය කියලා සලකන්නේ, මම කියලා සමහර විට සලකන්නේ, මගේ කය, ඇගේ කය, ඔබේ කය, ඔහුගේ කය, මේ ගොඩ නැගිලි, මේ සියල්ල, භෞතික සියල්ල අපිට රූප උපාදානස්කන්ධෙහිලා සලකන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම පුළුල්ව ඒ රූප උපාදානස්කන්ධේ විග්‍රහ කරනවා. ඒ කියන්නේ අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, ළඟ තියෙන රූප, දුර තියෙන රූප, රළු රූප, සිනිඳු රූප, නැත්නම් සියුම් රූප, ළඟ තියෙන රූප, ඈත තියෙන රූප, මේ වගේ සෑහෙන ප්‍රදේශයක තියෙන සියලු රූප ඔක්කොම එනම් මේ රූප උපාදානස්කන්ධෙහිලා ගණනෙනවා. ඒතර ඒකෙන් පරිබාහිර අපිට හිතා ගන්න බෑ කිසිම ද්‍රව්‍යමය රූපී කිසි දෙයක් හිතා ගන්න බෑ. ඒ සියල්ල මේකට එකාසු වෙනවා, මේකට අහු වෙනවා. ඊළඟට වේදනා උපාදානස්කන්ධය. ඒකට ඒ බන්දු රූප උපාදානස්කන්ධයක් තේරුම් ගන්න තමයි අපි කායानुපසනාවකින් මුලින්ම පටන් ගන්න. කායानुපසනාවක් වඩන්න වඩන්න මේ රූප උපාදානස්කන්ධය පිළිබඳ යම් වැටහීමක්, අවබෝධයක්, ඍජු අත්දැකීමක් තමයි යෝගාචරයට ලබන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ හම් වෙනවා වේදනා උපාදානස්කන්ධය. ඉතින් ඒක තමයි ඇත්තටම වේදනා මුල් කරගත්ත වේදනානුපස්සනාවක් අරහා අපි තේරුම් ගන්න උත්සාහ දෙන්නේ. එතකොට මේ වේදනා ಜಾති ටික අපි නම් කරා කියන එක මේ වැදගත් වෙන්නේ. අපි මේ කයේ පහළ වෙන විවිධ වේදනාවන් එතන හඳුනා ගනිමින්, ඒවායේ ස්වභාවය තේරුම් ගනිමින්, ඒවා හැසිරීම නැවත නැවත හොඳින් විමසා බලමින්, ඒවායේ යථා ස්වභාවය තේරුම් ගැනීමක් තමයි මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඕන තරම් බණ අහලා තිනවා, ඕන තරම් පොත්පත් කියවලා තිනවා, නමුත් එතනින් අදහස් වෙන්නේ නැහැ මේ වේදනාස්කන්ධය දැනගත්තා කියලා. අපිම ඒකාග්‍ර වෙච්ච හිතක් පාවිච්චි කළා, සතිමත් භාවයක් පාවිච්චි කළා,
ඒකාග්‍ර වෙච්ච හිත සතිමත් භාවයේ හොඳට මේ මතුවෙන වර්තමාන මොහොතේ මතුවෙන ඒ වේදනාවන්ට යොමු කරමින් ඒවා විමසා බලමින් අවබෝධ කරගන්න මාර්ගයක් තියෙනවා. එතකොට අන්න වේදනා ස්කන්ධේ යම්සි ප්‍රදේශයක් අවබෝධ කරගන්න යෝගාචරයට අවස්ථාව සැලසෙනවා. දැන් එතකොට මේකේ තවත් ඕනනම් අපිට තව කොටසක් මේකෙදි මතක් කරන්න පුළුවන්. අපි ඒ විදිහට හොඳින් විමසා බලමින් වේදනා විශේෂෙහි හොඳින් දැනුවත් වෙමින් කටයුතු කරනවා නම් මේකේ ප්‍රතිඵලයක් වශයෙන් ඒක උපාදාන වීම එන්න මොකද වෙන්නේ? අඩු වෙන්න පටන් ගන්නවා. දැන් කලින් නම් තිබුණේ අපි සැප වේදනාවක් ඉක්මනටම මගේ කරගන්නවා, ඒකට එක ඇලෙනවා, ඒක ග්‍රහණය කරගන්නවා, ඒක උපාදාන කරනවා, ඒ සැප වේදනාවම ඉල්ලනවා, එහෙම ස්වභාවයක් තමයි තිබුණේ. නමුත් දැන් මේ වේදනාවන්ගේ අපි තුන් සැප වේදනාවේ යථා ස්වභාවය හොඳින් තේරෙන්න ඒ අවබෝධය අපේ හිත ඇතුලේ දිනු වෙන්න නිතැතින්ම ඔන්න වේදනාවන් උපාදාන වෙන ප්‍රමාණය පොඩ අඩු වෙන්න ගන්නවා. එතකොට අපිට තේරෙනවා දැන් මේ පටන් ගත්තේ දුක්ඛ සත්‍යයකින්. හැබැයි දුක්ඛ සමුදයත් පොඩ්ඩක් දැන් ප්‍රහාණය වීමක්. මොකද දුක්ඛ සත්‍යය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පරිඤ්ඤයං කියලා. ආත්පසින් දැනගන්න. දුක්ඛ සත්‍යය කියන කොටස මේ උපාදාන ස්කන්ධ පහ ආත්පසින් දැනගන්න කියලා කිව්වේ. දුක්ඛ සමුදය සම්බන්ධයෙන් මොකද්ද කියන්නේ? පහතබ්බං කියලා කියන්නේ නේද? අතහරින්න කියලා කියන්නේ. ඒ කියන්නේ තණ්හාව අතහරින්න. ආසාව දුරු කරන්න, උපාදාන දුරු කරන්න කියලා තමයි කියන්නේ. එතකොට අපි අර දුක්ඛ සත්‍ය හොඳින් තේරුම් ගන්න, පංච උපාදානස්කන්ධයන් හොඳින් තේරුම් ගන්න, ඒවා උපාදාන වෙන ප්‍රමාණය අඩු වෙවි, ඈත් වෙවි, හිත ඒවෙන් පොඩ්ඩක් මිදිලා, ඒවෙන් අයින් වෙලා ඉන්න ගතියක් ඔන්න හිත තුල ගොඩනගෙන්න පටන් ගන්නවා. දැන් අපි හිතමු වේදනාස්කන්ධය ගැන නම් අපි කතා කරේ. එතකොට වේදනා ගැන හොඳින් තේරුම් ගනිමින් වාසය කරනවා නම් දැන් ඉතින් සැප වේදනාවක් ආවා කියලා ඒක අල්ලන්නේ නැති ගතියක්. ඒකට බැහැ ගන්න නැති ගතියක්. ඒක උපාදාන නොකරන ගතියක්. ඒක නැවත ඉල්ලන්නේ නැති ගතියක්. එහෙනම් අපේ හිත ඇතුලේ ගොඩ නැගින්න ඕනේ. එහෙනම් අපි මේ භවනාවක් වඩද්දී ඔන්න ඔය වගේ පරිවර්තනයක් අපි තුල සිද්ධ වෙනවද කියලා අපි බලන්න ඕනේ. නැතුව නිකන් අපි කරන්නම් වාලේ කළා වැඩක් නැහැ. සතිපට්ඨානේ වඩද්දී අපි තුන් දැන් මේ උදාහරණයක් වශයෙන් ගත්තේ වේදනානුපස්සනාව. වේදනානුපස්සනාවක් වගේ දෙයක් කවුරු හරි වඩනවා නම් තමන් හැරිලා බලන්න ඕනේ කලින් තරම් මම මේ සැප හඹාගෙන යන්නේ නැද්ද? සැප මගේ කරගන්න යන්නේ නැද්ද? අනිත් අයත් එක්ක රණ්ඩු කර සැප ඉල්ලගෙන යන්නේ නැද්ද? ඒ වෙනුවට මට මේ සැප වේදනාවෙන් ඉවත් වෙලා ඒක මගේ කරගන්න නැතිව පොඩ්ඩක් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් ගතියක් ඇතිලා තියෙනවද කියලා මේ තමන් ගැනම විමසා බලන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි හිතමු අපි ඉස්සෙල්ලා දුක සම්බන්ධයෙන් ලොකු අප්‍රසාදයක් තියුණා, දුක ඇති කරන්නේ අහවලා කියලා එයත් එක ගැටීමක් ඇති වුණා. ඒ වගේ අපි දුකත් එක්ක ගැටෙන ගතිය, දුක පිළිකුල් කරන ගතිය, ඉක්මනටම දුකෙන් පැනලා දුවන ගතිය තමයි අපි ගාව තිබුණේ. නමුත් දැන් ඔන්න දුක දිහාත්, දුක වේදනාවන් දිහා හොඳට තේරුම් ගනිමින් ටිකක් ඉවසිලිවන්තව එය විමසා බලමින් කටයුතු කිරීම හරහා ඒකෙත් යථා ස්වභාවය තේරෙනවා නම් දැන් අන්න පොඩ්ඩක් ඉවසීමෙන් දරා ගනිමින් ඒකෙන් ආතතියක් ඇති කරගන්න නැතුව කය දුක් විඳත් මනස දුක් විඳින්නේ නැති තත්වයක් කෙනෙකුට ඇති කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ අන්න අපේ හිතේ අර ඒක උපාදාන කරගන්න නැතිව ඉන්න පුළුවන් ගතිය එනම් අපි තුල පොඩ්ඩක් වැඩිලා තියෙනවා. ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ කටයුත්ත කරගෙන යනකොට දුක්ඛ සත්‍යය විතරක් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. තව ඒක හාත්පසින් දැන ගැනීම පමණක් නොවේ ක්‍රියාත්මක වෙන්නේ. දුක්ඛ සමුදය ප්‍රහාණයකුත් සිද්ධ වෙනවා. තොර මේ කරන කටයුත්තම තමයි මාර්ගය කියන්නේ. ආරෂ්ඨාංක මාර්ගයක් තමයි එතකොට දිනු කරන්නේ. එතකොට ඒ ආරෂ්ඨාංක මාර්ගය තමයි අපි කටයුතු කරන්නේ. එතකොට සීල සමාධි ප්‍රඥා වශයෙන් මේ මාර්ගයත් වැඩෙනවා. විටින් විට උපාදාන නොකර ඒවැ එල්බ ගන්න නැතිව ඒවත් එක්ක ප්‍රපංච කරන්න නැතිව ඒකෙන් හිත් කරදර ගන්න නැතිව ඉන්න පුළුවන් තත්ත්වයක් හිතේ සහනයක් සැහැල්ලුවක් උපාදාන නොකිරීමක් විටින් විට අපි අත්දකිනවා නම් ඒ කියන්නේ දුක්ඛ නිරෝධයකට කිට්ටු කරනවා. දුක්ඛ නිරෝධයක් සුළු වශයෙන් සාක්ෂාත් කිරීමක් විටින් විට සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් මේ සත්‍ය හතර තුළම අපි එකතකින් කියනවා නම් ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට අපි ටිකක් දුරට රූප උපාදානස්කන්ධය ගැන සාකච්ඡා කරා, වේදනා උපාදානස්කන්ධය ගැන සාකච්ඡා කරා, සංඥා උපාදානස්කන්ධය ගැනත් ගිය වාරේ සාකච්ඡා කළා.
දැන් එතකොට අද තියෙන්නේ සංස්කාර උපාදානස්කන්ධේ. සංස්කාර උපාදානස්කන්ධය ගැන තමයි අද ටිකක් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේම මොනවද මේ සංස්කාර කියන ප්‍රශ්නය හරි ලස්සනට නගනවා කජ්ජනීය සූත්‍රයේදී. බුදුරජාණන් වහන්සේ මේ විදිහට ප්‍රශ්න කරනවා. කිංච භික්ඛවේ සංඛාරේ වදේත. ඇයි මහණෙනි මේවට සංස්කාර කියලා කියන්නේ? සංකතං අபிසංකරොන් තීති භික්ඛවේ තස්මා සංඛාරාති උච්චති කියලා ටිකක් ප්‍රබල ප්‍රකාශයක් කරනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා සංකතං ප්‍රත්‍යවෙනින් සකස් වෙච්ච හේතු වලින් සකස් වෙච්ච යම් දෙයක් තියෙනවද අපිට ඒකට සංකත කියලා කියන්න පුළුවන්. සකස් වෙච්ච සියල්ලට අபிසංකරොන් තීති, ඒ කියන්නේ සකස් වෙච්ච දේම තවදුරටත් සකස් කරනවා, තවදුරටත් හැඩවැඩ ගන්නවනෝ, ඒක තව තව වර්ණ ගන්නවනෝ, තව තව ඒක ලස්සන කරනවා. සංකතං අபிසංකරොන් තීති භික්ඛවේ තස්මා සංඛාරාති උච්චති. එහෙනම් මෙන්න මේ යම් හෝ හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච යමක් තිබේද එය තවදුරටත් සකස් කිරීමක් කෙරෙනවද? ඒ කෙරෙන්නේ සංස්කාර නිසා. දැන් එතකොට හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච දේවල් කියන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥානම තමයි හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙලා තියෙන්නේ. එතකොට රූප තවදුරටත් සකස් කරනවා. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන් තීති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ රූප අපි නිකන් සරල උදාහරණ ටිකක් ගමු. දැන් අපි යම්කිසි හැඩයක් දකිනවා, වර්ණයක් දකිනවා. අපිට පුළුවන් ද ඒක ඒ හැඩය වර්ණය තුල පමණක් අපේ හිත නතර කරන්න? නේද? එතන දැන් මට පේන්නේ මේ හැඩ රූප නේද? එහෙමනේ. දැන් එනවාට දැන් මගේ හිත එතකොට එතන නතර වෙන්නේ නැහැ. හිත විසින් ඔන්න තව ටිකක් මේක සකස් කරලා ගන්නවා. මං කැමති කෙනෙක් නම් ඔන්න එතන ඇත්තරම කෙනෙක් කියන එකත් මුලින් අහුවෙන්නේ නැහැ. නිකන් වර්ණ සටහනක්. නැත්තම් අපි හිතමු වර්ණයට අමතරව හැඩයක් පිළිබඳ සටහනක් විතරයි මේ ඇහි මතුවෙන්නේ. නමුත් ඒක එතනින් අතර නොවි හිත ඇතුලේ දැන් තවත් මේකට කෑලි එකතු කරනවා. මේක ලස්සනයි, මේක හොඳයි, මේක දිගයි, මේක කුඩයි, මේක සුබයි, මේක අසුබයි, මේක අහවල් ජාතිය එකක්. ඊට පස්සේ අපි තුනකට නමක් දානවා. මෙයා මෙන්න මෙයා අහවල් පුද්ගලයා, මෙයා දරුවෙක්, මෙයා අපි තුමු වැඩිහිටියෙක්, මෙයා මහල්ලෙක්, ඒ වගේ කැලි දානවා. අපේ හිත ඇතුලේ තියෙනවා තව අපේ සංස්කෘතියෙන් ආපු දේවල්, භාෂාවෙන් ආපු දේවල්, ඉගෙනගත්ත දේවල්, වෙළඳ දැන්වීම වලින් ආපු දේවල්, අපේ රුචි අරුචිකම් මේ ඔක්කොමත් තියෙනවා. ඒ වැනුත් කැලි දානවා. එතකොට මේ දැකපු දේ මත අපි තව සංස්කරණ රාශියක්, හැඩගැන්වීම් රාශියක්, එකතු කිරීම්, අඩු කිරීම්, වැඩි කිරීම්, බෙදීම් රාශියක් සිද්ධ වෙනවා. ඒක ඔක වෙන්න කොච්චරද වෙලා යනවද? ඉක්මනටම සිද්ධ වෙනවා නේද? කියන්නේ දැන් මම මේ කිව්වට මේක මෙහෙම වෙනවා කියලා ඔක වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. හිත ඒක වග බලා ගන්නවා, ඉක්මනටම කළා දෙන්න. හිතන්න දැන් අපි කැමති කෙනෙක් දකිනවා. කැමති කෙනාගේ අඩුපාඩුවක් එහෙම දැක්කොත් ඒක ඉතින් හිත හදලා දෙනවා. ඒක එච්චර ගණන් ගන්න දෙයක් නැහැ කියලා. ඒක ඉතින් අඩුපාඩු ටික සකස් කරලා ඒක තව ටිකක් වර්ණ ගන්නලා එයා ඉතින් හොඳයි, කොහොමත් හොඳයි. ඉතින් එයා අඩුපාඩු ටික හදලා දෙනවා හිතින්. අකමැති කෙනෙක් දැක්කොත්, එයාගෙත් අඩුපාඩුවක් දැක්කොත් මොකද? ඒක තව ටිකක් වැඩි කළා, ඒක ඒක හත කළා, එයා නම් ගන්නම දෙයක් නැහැ කියලා බලන්නවත් එපා එයා දිහා කියලා ඒ ටිකත් හදලා දෙනවා. එතකොට මේ රුචි අර්චිකම් මත අපේ හිත ඇතුලේ ඔය සකස් කිරීම් ටික සංස්කරණ රාශිය නිතින් සිද්ධ වෙනවා. ඒතරේ සංස්කරණ වලට ලොකු පිටුවහලක් ලැබෙනවා. ඉතින් අපි ඉගෙන ගත්ත දේවල් වලින්, අපේ සංස්කෘතියෙන්, අර මේ වෙළඳ දැන්වීම් වලින් එහෙම දාපු අපේ හිතේ කරන තත්ත්වගත වීම් වලින්, අපි අහලා තියෙන දේවල් වලින්, තව අනිත් අයගේ උසිගැන්වීම් වලින්, ඉතින් මේ හිතාගන්න බැරි තරම් ලොකු ප්‍රදේශයක් මේ කතා කරන්නේ. එතකොට මේ සංස්කරණ වලට ලොකු බලපෑමක් මේ බාහිරනොත් සිද්ධ වෙනවා. අපි ඇතුළෙනොත් එනවා, බාහිරනොත් සිද්ධ වෙනවා, නොදැනුවත්වත් සිද්ධ වෙනවා, දැනුවත්වත් සිද්ධ වෙනවා. හරි සංකීර්ණයි බැලුවාම නේද? එතකොට අපි දෙයක් හොඳයි කියලා සලකන්නේ එතකොට මේ මටම හොඳ වෙලා නෙමෙයි. සමහරට මේ අනෙක් අය කියන නිසා මට හොඳ වෙලා. නැත්නම් මගේ ඇතුළෙන්ම හොඳ වෙලා. එහෙමත් නැත්නම් දැනුවත්ම හොඳ වෙලා. නැත්නම් වෙන නොදැනුවත්ම හොඳ වෙලා. ඒ නිසා මේ සංස්කරණ චේතනා ආදී පහළවීම අපේ දැනුවත්වත් සිද්ධ වෙනවා,
සම්පජානකාරී කියලා කියනවා නොදැනුවත්වත් සිද්ධ වෙනවා අසම්පජානකාරී කියලා කියනවා අපේ උවමනාවටත් සිද්ධ වෙනවා සාමං කියලා කියනවා ඊළඟට අනිත් අයගේ උවමනාවටත් සිද්ධ වෙනවා එතකොට මේ කටයුත්ත බොහොම යහසලුව ඉක්මනටම අපේ හිත ඇතුලේ සංස්කරණ සිද්ධ වෙනවා එතකොට මේක සිද්ධ වෙන්නේ අපි දකින රූප වලට පමණක්ද එත් නැහැ නේද ඇහෙන ශබ්ද වලටත් මේ දේ සිද්ධ වෙනවා දැනෙන ගඳ සුවඳටත් මේ දේ සිද්ධ වෙනවා දැනෙන රසයටත් මේ දේ සිද්ධ වෙනවා දැනෙන ස්පර්ශයන්ටත් මේ දේ සිද්ධ වෙනවා හිතට එන අරමුණු වලටත් සිද්ධ වෙනවා එතකොට මේක හරි යාන්ත්‍රණයක් නේද හිත ඇතුලේ මේ විදිහට සකස් කිරීම රාශියක් සිද්ධ වෙනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා වේදනං වේදනත්තාය සංකතං අபிසංකරොන් තීති කියන යම් වේදනාවක් හට ගන්නවා අපි තමු පුංචි සැප වේදනාවක් කසේ ඒ වේදනාව වේදනා මාත්‍රයෙන් නතර කරන්නේ නැතිව මේක හුදෙක් සැප වේදනාවක් මේක හුදෙක් දුක් වේදනාවක් මේක හුදෙක් උපේක්ෂා වේදනාවක් කියලා බලන්නේ නැතිව අපි මේ මම සැප විඳිනවා මම දුක් විඳිනවා එයා හින්දා මං සැප විඳිනවා එයා හින්දා මං දුක් විඳිනවා කියලා ඉතින් මේකට පුජ්‍යලේක් ආරෝපණය කරගෙන තවත් කෙනෙක් ඈඳගෙන තවත් කෙනෙකුට දෝෂ ආරෝපණය කරගෙන තවත් කෙනෙකුට ස්තුති කරගෙන අපි මේ වේදනාවටත් සෑහෙන පටලවා ගැනීම කරනවා. එතකොට මේ වේදනාව වර්ණ ගන්වන්නේ වේදනාව මේකනම් සැපයි මේකනම් දුකයි මේකනම් උපේක්ෂකයි මේක හොඳයි මේක නරකයි මේක කැමැති විය යුතු දෙයක් මේක අකමැති විය යුතු දෙයක් කියලා ඉතින් මේ විදිහට මේ වේදනාව මූලික කරගෙනත් අපි සකස් කිරීම රාශියක් කරනවා. දැන් මේ කාලේ රෝග එහෙම කොච්චර තියෙනවද? නේද? අපි ළඩවලට නම් දාලා අපි තියෙන දුක් වේදනා කියන තැන අපි බලන්නේ නැහැ. ඒ ලෙඩේට ඒ තැනට ඒ ස්වභාවයට අපි නම්ගම් රාශියක් ප්‍රකාශ කළා. ඒවා අනුව අපි අනිත්‍යයත් එක්ක කතා කරනවා. ඒක ඒවා පාවිච්චි කරලා අපි වෛද්‍යවරයෙක් එක්ක කතා කරනවා. ඒවා අපි අනිත්‍යයත් එක්ක කතා කරන්න උපයෝගී කරගන්නවා. එතකොට මේ වේදනා. එතකොට ඒ වේදනාවන්ට ඒ නම් දීලා ඒවට එක එක රෝගවල නම් දීලා ඉතින් අපි විවිධ විදිහට මේ දැනෙන වේදනාවන් විශේෂෙහි සෑහෙන ප්‍රදේශයක් පරිහරණය කරනවා. ඊට පස්සේ සංඤං සංඤත්තාය. දැන් මේ දැන ගැනීම නැත්නම් හඳුනා ගැනීම. ඒවත් බුදුරජාන් වහන්සේ කියනවා මේ සකස් කරනවා. ඒ කියන්නේ දැන් අපි හිතන්න මට දැන් මතක් වෙනවා යම්සි කෙනෙක්. පුංචි ඡායාවක් වශයෙන් දැන් ඔළුවට ආවා. අපි තුමු මම ඇසුරු කරපු මට හුඟක් උදව් කරපු දැන් ජීවතුන් අතර නැති කෙනෙක්ගේ සංඥාවක් ඒ සංඥාව ආවට පස්සේ අපි එතන මේ සංඥාවක් ඇවිල්ලා තියෙනවා කියලා අඳුන ගන්නවද නැත්නම් මොකද වෙන්නේ මට මෙච්චරක් උදව් කරපු අහවලානේ මතක් උනේ මම මේ ළඟකදී දානයක් දුන්නෙත් නෑනේ යා වෙනුවෙන් දැන් ඉතින් දානයක් දෙන්න තින් ඇස් දෙනවා ඊට පස්සේ ඉතින් හාමුදුරන්ට ආරාධනා කරන්න යනවා ඊට පස්සේ ඉතින් හාමුදුරුව එන්න බෑ කියනවා නේද මේ දවස්වල හරි වැඩනේ ඉතින් ඊට ඔන්න හිත රිදෙනවා ප්‍රශ්න ගොඩයි මේ සංඥාවක් ඇවිල්ලා තියෙන්නේ. නමුත් සංඥාවට අපි ආරෝපණය කරා වන්න පුජ්‍යලේක. ඒ සංඥාවට යම් වටිනකමක් දුන්නා. මේ විදිහට හිත ඇතුලේ පැන නගින ඕනම සංඥාවක් අපි විවිධ අන්දමින් එක එක වර්ණ ගැන්වීම් වලට හැඩ වැඩ ගැන්වීම් වලට සංස්කරණ වලට භාජනය කරනවා. සංඥා විෂයමත් හරි පුළුල්. සමහරට මතක ඇති ගිය වාරිද අපි සාකච්ඡා කරා රූප සංඥා, සද්ද සංඥා, රස පිළිබඳ සංඥා ගන්ධ සුවඳ පිළිබඳ සංඥා ස්පර්ශයන් පිළිබඳ සංඥා හිතට එන විවිධ අරමුණු වලත් සංඥා. ඉතින් මේ ඔක්කොම හැඩ ගන්නනවා. ඒතර හැඩ ගැන්වීම කාර්ය, වෙස් ගැන්වීම කාර්ය, සකස් කිරීමේ කාර්ය, සංස්කරණය කිරීමේ කාර්ය කවුද කරන්නේ? සංස්කාර. ඒක තමයි සංස්කාරවල කාර්ය. සංස්කාර විසින් මේ එතකොට යම් හෝ රූප ස්වභාවයක් තිනවනම් ඒක හැඩ වැඩ ගන්නනවා. සකස් කරනවා. ඊළඟට වේදනාවක් આવොත් ඒකත් සකස් කරනවා සංඥාවක් આવොත් ඒකත් සකස් කරනවා ඉතින් අපි හිතමු අපේ හිතේ පුංචි රාග ස්වභාවයක් ආවා එතකොට අපි බලනවා දා මේ රාගයක් ආවේ කියලා අපේ හිතේ පුංචි අපි හිතමු අකමැත්තක් පහළ වුණා තරහාවක් පහළ වුණා අපි ඒක තරහාවක් කියන තැන තියලා බලනවද එහෙම බලන්නෙත් නෑ නේද එහෙනම් ඒ තරහව අරයා නිසයි මන්ට මේ තරහ වුණේ. එයා තමයි වැරද්ද කරේ. මම නම් ඉතින් කවදාවත් වැරද්දක් කරන්න කෙනෙක් නෙමෙයි. ඔන්න ඉතින් අපි දිගට කල්පනා කර කර තරහව වැඩි කරගෙන, ද්වේෂයක් වැඩි කරගෙන, වෛරයක් හදාගෙන දැන් ඉතින් පලිගන්න යනවා. දැන් එතකොට මේ හිතට ආපු ඒ තරහව, රාගය, එහෙමත් නැත්නම් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන්නය,
මේ වගේ මේ ඒ ස්වභාවයන් ඒව සාමාන්‍යයෙන් සලකන්නේ සංස්කාර වශයෙන්. يعني සංස්කාරත් සංස්කාර බවට තව දොඩටත් සංස්කරණය කරනවා. හරිම සංකීර්ණයි. يعني හිත ඇතුලේ මේ සිද්ධ වෙන ක්‍රියාවලිය ගත්තම හරි සංකීර්ණයි. ඒ කියන්නේ හිතට එන ඒ චේතනාවන් තව දොඩටත් සංස්කරණය කරනවා. හිතට එන රාගාදී ඒ සිතුවිලි තව දොඩටත් සංස්කරණය කරනවා. ඒකට තව තව කෑලි මූට්ටු කරනවා. අතීතයෙන් ගෙනන මූට්ටු කරනවා, අනාගතයෙන් ගෙනන මූට්ටු කරනවා. මගේ රුචි අර්ජුකම් ටික ඒකට ඔබනවා. දැන් මේ සකස් කරනවා. සකස් කිරීම රාශියක් හිත ඇතුලේ නිතැතින් සිද්ධ වෙනවා සංස්කාර වලටත් නේද? ඒ සංස්කාර විසින් රූපයනුත් සකස් කරනවා. තවදුරටත් වර්ණ ගන්නවා, තවදුරට හැඩ වැඩ නංවනවා, වෙස් ගන්නවනවා. වේදනාවනුත් ඒ වගේම වෙස් ගන්නවනවා. සංඥාවනුත් ඒ වගේම වෙස් ගන්නවනවා. සංස්කාරත් තවදුරටත් වෙස් ගන්නවනවා. ඊළඟට විඥාන විඤ්ඤාණත් බුදුරයන් වහන්සේ කියනවා ඒ වගේම විඤ්ඤාණං විඤ්ඤාණත්ථාය සංකතං අபிසංකරොන්ති इति. අපි ඇහෙන් රූපයක් දැක්කම ඒ දැකීම මාත්‍රය එතරින් අතර නොවි අපි ඒකට තව ටිකක් එකතු කරනවා, වර්ණයක් එකතු කරනවා, අපේ තියෙන ආසාවන් ඒකට දානවා, අපි ඒ වෙතට යනවා, ඒ ගැන කවි ලියනවා, ඒ ගැන නිසඳස් ලියනවා, ගීත ලියනවා. මේ දැකපු ඒ දැනීම මත අපි තව දේවල් කතන්දර ගොතනවා. මම දැක්කා කියලා කියනවා, එයා දැක්කේ නැහැ කියනවා, මම තමයි හරියටම දැක්කේ කියනවා නේද? අර කෙරුව කිරීම සම්බන්ධයෙන් නේද? කය පාවිච්චි කළ කිරීම මම තමයි හොඳටම කරේ කියලා කියනවා, එයා නම් කරේම නැහැ කියනවා නේද? ඉතින් ප්‍රශ්න ගොඩයි. ඒතර මේ දැකීම, ඇසීම්, සුවඳ සුවඳ දැනීම්, රස දැනීම්, කයට ස්පර්ශ දැනීම්, හිතට සිතුවිලි එහෙම දැන ගැනීම. ඒතර මෙන්න මේ විඥාන ක්ෂේත්‍ර 6ෙත් එතනින් අතර නොවි අපි තවදුරටත් ඒක සංස්කරණය කරනවා. ඒකට තව රූපලාවන්‍ය කරනවා. ඒකට තව වෙස් ගන්වනවා. අபிසංස්කරණ කරනවා. ඒත් ඔන්නේ ක්‍රියාව තමයි මෙන්න මේ සංස්කාර ස්කන්ධේ කටයුත්ත. ඒත් අපිට ඕක තේරෙනවද? දැන් මං කියද්දි ඉතින් පොඩ්ඩක් තේරෙනවා. නමුත් ඉතින් මේ සංස්කරණ කිරීම අපේ හිත ඇතුලේ සිද්ධ වෙන හැටි අපිට බලන්න බලවන්න නේද? ඒක සිද්ධ වෙනකොට එහෙනම් අපි බලන්න ඕනේ කොහොමද මේ පුංචි සංඥාවක් ආවා, දැන් කොහොමද මම මේකට කෑලි මූට්ටු කරන්නේ, කෑලි මන් තව එකතු කරන්නේ කොහොමද? අතීතයෙන් ගෙනල්ලා කෑල්ලක් ඔන්න එකතු කරා, අනාගතයෙන් ගෙනල්ලා කෑල්ලක් එකතු කරා, වර්තමානයේම තියෙන මගේ කැමැත්තක් අකමැත්තක් ඒකට එකතු කරා. කොහොමද මේ කෑලි ටික මූට්ටු කළා හරේ නිකන් ලස්සන දෙයක්, ලොකු දෙයක් හදන්නේ කොහොමද කියලා මට පුළුවන් නම් මගේ හිත මේ නටන නාඩගම බලා ගන්න අන්න ටිකක් මේක ලිහෙන්න ගන්නවා. හිතන්න දැන් අපේ හිතවල පුංචි සිතුවිල්ලක් පහළ වෙනවා. දැන් මේ කාලේ අපි හිතමු තියෙන සිතුවිල්ලක් ගමු. ඔන්න දැන් කරන්ට් බිල වැඩි වෙනවලු නේද? දැනටත් වැඩි වෙලා තියෙන්නේ. දැන් වැඩි කළොත් බලාගෙනයි කියලා තමයි දැන් කට්ටිය කියන්නේ. අර පැත්තේ කියලා වැඩි කරනවාමයි කියලා අනිත් කට්ටිය කියනවා. දැන් ඉතින් ඔන්න සිතුවිල්ල එනවා. දැන් කරන්ට් බිල වැඩි වෙයිද කියලා ඔන්න සිතුවිල්ලක් ආවා. ඒකට ඔන්න දැන් මතක් වෙනවා. අරයා කිව්වා මෙහෙම, මෙයා කිව්වා මෙහෙම, ඇමතිතුමා මෙහෙම කිව්වා, අරයා මෙහෙම කිව්වා. ඔන්න දැන් ඒ කෑලි මූට්ටු වෙලා අර පැත්තට කල්පනා කරනවා, මේ පැත්තට කල්පනා කරනවා. ගිය මාසේ මෙච්චරක් මං ගෙවුවා, අනිත් ඊළඟ මාසේ මෙච්චරක් ගෙවන්න වෙනවා. මං සෝලා පැනල් දෙකක් හයි කරගන්නවා. දැන් ඉතින් අර පැත්තට, මේ පැත්තට, අතීතයට, අනාගතයට ඔක්කොටම එක එක දිශාවලට දැන් මේ මොකද්ද කරන්නේ? අර සිතුවිල්ල මත අපි විහිද යාමක්, එක එක දිශාවලට අතීතයට විහිද යනවා, වර්තමානයේ ඔස්සේ විහිද යනවා, අනාගතයේ ඔස්සේ විහිද යනවා, මගේ කැමැත්තක් ඔස්සේ විහිද යනවා, අකමැත්තක් ඔස්සේ විහිද යනවා, මගේ මාන්නක්කාරකම් ඔස්සේ විහිද යනවා, මගේ ආසාවන් ඔස්සේ විහිද යනවා, විවිධ දිශාවලට මේ ආපු පුංචි සිතුවිල්ල මත අපි සංස්කරණ රාශියක් කරනවා. අපි මේකට කියනවා ප්‍රපංචයක් කියලා. මේකට තමයි සිතුවිලිවල විහිද යාම, හාත්පස විහිද යාම. ඒතර මේක ඔඩු දිව්වොත් එහෙම අන්තිමට දැන් අපිට නවත්තන්න බෑ. හිතන එක නතර කරගන්න බෑ. දැන් හිත නිකන් යන්ත්‍රයේ ස්ටාර්ට් මේ පටන් ගත්තා වගේ, පණ ගැන්නුවා වගේ. දැන් ඉතින් අපිවත් අරන් දුවනවා. දැන් හිතන්න ඔය තියෙන්නේ අට්‍රැක්ටර් දැකලා තියෙනව නේද? අට්‍රැක්ටර් තියෙනවා. ඒක මෙහෙම කරකෝලා පණ ගන්වන්න ඕනේ. ඊට පස්සේ පණ ගැන්නුවට පස්සේ ඉතින් ඒකට නැගලා අපිටත් යන්න පුළුවන් නේද? ඊට පස්සේ ආයි පණ ගන්වන්න දෙයක් නැහැ. එයාම දැන් ඉතින් අපිවත් අරගෙන තසේ අපි ඒකේ ඉඳගත්තර පස්සේ අපි අත්තරන් යනවා. ඒ වගේ තමයි අපේ මේ හිතත්. පටන් ගනිද්දී අපි පොඩ්ඩක් පොඩි
අනුග්‍රහයක් කරන්න ඕනේ නේද? පොඩි පණ ගැන්වීමක් කරන්න ඕනේ. ඊට පස්සේ තින් යා අතීතයට ගත්තා අනාගතයට දාපන් ඊළඟට දැම්මා අර ගියරයකට දැම්මා මේ ගියරයට දැම්මා ඔක්කොම ටික එකතු කරලා අච්චාරු වගේ කොත්තු රොටිය වගේ නේද? ඔක්කොම ටික එකතු කරගෙන දැන් ඊට පස්සෙ ඔන්න මට අලුතෙන් හිතන්න දෙයක් නැහැ. එයා හිතාගෙන 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 යනවා මට දැන් නතර කරගන්න බෑ. ඔන්න ඔකට තමයි කියන්නේ ප්‍රපංචයක් කියලා. ඉතින් ඔක හරි ලස්සනට විස්තර කරනවා මදිපිණ්ඩික සූත්‍රයේදී. මහා කච්චායන මහරහතන් වහන්සේ කොහොමද මේ ප්‍රපංච ගොඩ නැගෙන්නේ? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. මේ ඇහත් රූපයත් නිසා චක්කු විඥානයක් පහළ වෙනවා. ඒ කියන්නේ ඒ රූපය පිළිබඳ දැනීමක් දැන් ඔන්න හටගත්තා. තින්නම් සංගති පස්සෝ මේ තුනම දැන් යහුසුරුව සිද්ධ වෙනවා. රූප හට ගැනීම, ඇස එතන එතන හට ගැනීම, නැත්නම් ඒ දැකීම් මාත්‍රය නැවත නැවත හට ගැනීම, ඊළඟට ඒ දැනීම් මාත්‍රය රූප පෙනීම නැවත නැවත සිදුවීම. එතකොට මේ තුන යහුසුලුව දිගට 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 සිද්ධ වෙනකොට ඔන්න ස්පර්ශය. තින්නම් සංගති පස්සෝ. පස්සපච්චා වේදනා. දැන් ඔන්න අපි හිතමු අර මතක් කළා වගේ සැප වේදනාවක් අපි පහළ වුණා කියලා. තින්නම් සංගති පස්සෝ. පස්සපච්චා වේදනා දක්වා මේක හේතුඵල ධමයක් තියෙන්නේ. කියන්නේ මේක කාටත් පොදුයි. මටත් පොදුයි, රහතන් වහන්සේටත් පොදුයි, කාටත් පොදුයි. යං වේදේති තං සංජානාති. ඔන්න අපි අතර ගත්තා වැඩේ. දැන් ඔන්න අට්‍රැක්ටරේ ස්ටාර්ට් කරන්න පණ ගන්නවන්න පටන් ගත්තා. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති. හඳුන ගන්නවා. ආ මේක නම් සැප වේදනාවක්. යං සංජානාති තං විතක්කේති. දැන් ඔන්න සිතුවිල්ල පහල කරනවා. ආ මේ අතීතයේ කෙනෙක් නේ, මේ අනාගතේ, මේ හොඳයිනේ, මේ නරකයිනේ, ආ මෙයා හොඳ එක්කෙනෙක්, මං දන්නේ එක්කෙනෙක්, මං නම් දන්නේ නැති එක්කෙනෙක්, මගේ තරහකාරයෙක්. සිතුවිල්ලක් තං විතක්කේති යං විතක්කේති තං පපංචේති. අන්න ප්‍රපංචේනෝ එහෙට මෙහෙට අර දිසාවට මේ දිසාවට අතීතේට අනාගතේට දැන් විවිධ දිසාවන් ඔස්සේ දැන් ඔන්න විහිද යාම පටන් ගන්නවා. අන්තිම උන මොකද්ද වෙන්නේ? යම් පපංචේති තතෝ නිදානම් බික්කු පපංච තතෝ නිදානම් බික්කු පුරිසං තතං පපංච සංඥා සංඛා සමුදා චරಂತಿ. දැන් මේ ගොඩ නැගෙන හිත තුල ගොඩ නැගෙන මේ ප්‍රපංචය විසින් ඒ හිතන්න පටන් ගත්ත ඒ හිතේ යාන්ත්‍රණය පණගන්වපු තැනත්තාවම මැඩපවත්වනවා. දැන් ඉතින් අසරණයි. දැන් ඉතින් සම්පූර්ණයෙන්ම ප්‍රපංචයට අහුවෙච්ච, ඒකේ වහල් භාවයට නතු වෙච්ච තැනත්තේ තමයි ඉන්නේ. ඉතින් ඔන්න ඔය ප්‍රපංචකරණය සම්පූර්ණයෙන්ම එතකොට මෙන්න මේ සංස්කාර ස්කන්ධයට සෑහෙන නැකම් කියනවා. ඒ කියන්නේ සිතුවිල්ලක් අපිට සිතුවිලි මාත්‍රයෙන් නතර කරගන්න බෑ. හිතර සිතුවිල්ලක් ආවා, ඒ සිතුවිල්ල හුදෙක් සිතුවිල්ලක් පමණක් කියලා අපිට නතර කරගන්න තේරෙන්නේ නැහැ. අපි ඒක ඔස්සේ හිත හිතා හිත හිතා කල්පනා කර කර කල්පනා කර කර දුක් වෙවි පසුතැවි පසුතැවි දිගින් දිගට යනවා. අපිට පුළුවන් නම් මේ හුදෙක් සිතුවිල්ලක් කියන තැන නතර කරගන්න. අන්න සංස්කාර ස්කන්ධේ උපාදාන නොකර ඉන්න අපි ඉගෙන ගන්නවා. එතනනම් අපි විපස්සනාවක් වඩද්දී ඒතර මේ වගේ දේවල් වල උපාදාන කිරීම වල, ප්‍රපංච කිරීම වල, වටවලල්ලේ යෑම් වල, දිගින් දිගට කල්පනා කර කර සිටීම් වල යම් අඩුවීමක් යෝගාවචරයෙන් අත්දැකිය යුතුයි. එහෙම නැතුව භවනා කරනවා කියලා, විපස්සනාවක් කරනවා කියලා ඉස්සරහට යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් නිවැරදිව අපි සතිපට්ඨානයක් වඩනකොට මෙන්න මේ ප්‍රපංච වල සංස්කරණ වල අඩුවීමක් අපේ හිත ඇතුලේ සිද්ධ වෙන්න ඕනේ. දැන් තවදුරටත් මේක අපිට ගලපන්න පුළුවන් පටිසමුප්පාදයට. දැන් මේ පින්වතුන් අහලා ඇති ඒ පටිසමුප්පාදයේ විවිධ අංග විස්තර කරනවා නේද? පටිසමුප්පන්න ධර්ම විස්තර කරනවා. අවිජ්ජා පච්චා සංඛාරා, සංඛාර පච්චා විඥානං, විඥාන පච්චා නාම රූපං, නාම රූප පච්චා සලායතනං, ඔය විදිහට දිගට විස්තර කරගෙන යනවා. මේකෙත් හම්බෙනවන්නේ නේද සංස්කාර කියලා පදයක් නේද? අවිජ්ජා පච්චා සංඛාරා. එහෙනම් අපි තුල අවිද්‍යාව වැඩි නම් සංස්කාරත් වැඩි, සංස්කරණත් වැඩි නේද? අපිට ලොකුවට අපේ හිත ඇතුලේ අපි හදාගත්ත පුද්ගලයෝ, හදාගත්ත කෙනෙක්, හදාගත් තැනැත්තෙක්, හදාගත්ත ලොකු ප්‍රතිරූපයක්. ඉතින් මේ තවත් ගොඩාක් දේවල් අපි මුලාවක නම් ඉන්නේ. ඒ මුලාවම සංස්කරණ රාශියක් අපේ හිත ඇතුලේ ගොඩනගලා දෙනවා. හැබැයි ඒකේ අනිත් පැත්ත දැක්කොත් අපේ හිතේ නුවණක් නම් වැඩ කරන්නේ. එහෙනම් සංස්කරණ ප්‍රමාණයේ අඩුවීමක් යෝගාවචරයේ අත්දකින්න ඕනේ. එතකොට එහෙනම් අපි දැන් මේ සතිපට්ඨානයක් වඩද්දී
අපි නුවණක් නිදිනු කරන්න තියෙන්නේ නේද? ඒ නුවණ දූණු වෙන බව දැනගන්න පුළුවන් අපේ හිත කරන සංස්කරණ ප්‍රමාණය අනුව. අපි තුල විද්‍යාවක් පහළ වෙලා තියෙනවා නම් ඒ කියන්නේ හිත ඇතුලේ සංස්කරණ අඩු වෙන්න ඕනේ. අපේ හිතේ තාමත් කෙලවරක් නැති ප්‍රමාණ කරන්න බැරි තරම් අවිද්‍යාවක් නම් වැඩ කරන්නේ. ඒ කියන්නේ අපේ හිත ඇතුලේ ප්‍රපංචකරණය සංස්කරණය සියල්ල පරණ විදිහටම සිද්ධ වෙනවා ඇති. අපිම බලන්න වෙනවා එහෙනම් මේ හිත මං මේ වඩපු භාවනාව හරහා සංස්කරණ කිරීම අඩු කළා තියෙනවාද? දැන් රූපයක් දැක්කහම ඒක අල්ලගෙන කලින් තරම් කතා ගොතන් නැතුව ඉන්න පුළුවන්ද? සද්දයක් ඇහුණාම ඒක අල්ලගෙන කතන්දර ගොතන් නැතුව ඉන්න දැන් පුළුවන්ද? සංස්කරණ කරන්න නැතුව අඩු කරගෙන ඉන්න පුළුවන්ද? ගඳක් සුවඳක් දැනුණාම ඒක අල්ලගෙන එහෙට මෙහෙට පෙරල පෙරල බලබලා හපහපා ඉන්නේ නැතුව එතනින් නතර කරගන්න පුළුවන්ද? ටිකක් දුර යාවි. හැබැයි යම් තරමින් මේකට තිරංග තද කරගන්න තමන්ට පුළුවන්ද? දිවට රසක් දැනුණාමත් ඒක ඔස්සේ දිගට දිගට යන්නේ නැතුව ප්‍රපංච කරන්නේ නැතුව කල්පනා කර කර යන්නේ නැතුව පුළුවන්ද පොඩ්ඩක් තමන්ට හික්මෙන්න යම් පමණක් නවත්ත ගන්න පුළුවන්ද? කයට ස්පර්ශයක් දැනුණාමත් ඒ විදිහටම පුළුවන්ද ඒ ස්පර්ශ මාත්‍රයෙන් නතර වෙන්න? දිගටම යන්නේ නැතුව ඉන්න. හිතට සිතුවිල්ලක් ආවහම ඒකත් මේ හුදෙක් සිතුවිල්ලක්, අතීතය හා සම්බන්ධ මතකයක්, අනාගතය හා සම්බන්ධ අපිට මොන සිතුවිල්ලක් සැලසුමක් කියන තැන තියලා ඒකේ අගය බාල කළා මේක හුදෙක් සිතුවිල්ලක් පමණයි කියන තැන තියලා පුළුවන්ද මේ හිත නිශ්ශබ්ද කරගන්න? එහෙනම් අපි බලන්න වෙනවා මේවා මේ නිකන් කියලා වැඩක් නැහැ. අපේ හිත ඇතුලේ නිවැරදිව භාවනාවක් වැඩෙනවා නම් මේ බඳු ක්‍රියාවලියක් සිද්ධ වෙනවද කියලා අපි අපිම බලන්න ඕන. ඔක දැන් මට පේන්නේ තම තම ඕගොල්ලන්ගේ හිතවල මේක වෙනවද කියලා නේද? අපි අපිම බලන්න ඕන. තම තමා වශයෙන් මේක බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ මාර්ගයක් කියලා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවක් කියලා දීලා තියෙනවා. අපි ඒ ප්‍රතිපදාව දියුණු කරද්දී එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ගති ලක්ෂණ යම් යම් ප්‍රතිඵල අපේ හිත ඇතුලේ පේන්න තියෙනවද වැඩෙනවද කියලා එහෙනම් අපි බලන්න ඕන. එතකොට මේ සාමාන්‍යයෙන් අහසෙන් යන ඒවා, 이르දිපානේවා, ඒවා මේකේ මොකක් කතා කළේ නැහැ අපි නේද? ඒවා නෙමෙයි එහෙනම් අපි බලන්න තියෙන්නේ නේද? අපි බලන්න තියෙන්නේ මේ හිත ඇතුලේ මොනවාද සිද්ධ වෙන සහනය, මට දැනෙන සහනය මොනවාද? ඉස්සෙල්ලා මගේ හිත කොයිතරම්නම් ව්‍යාකූලද? දැකපු දේත් එක්ක කොච්චරනම් පැටලෙනවද? අසල්වැසියෝ එක්ක මේ හිත කොච්චර පැටලුණාද? නිදි නැතුව කොච්චරනම් මං කල්පනා කර කර හිටියද? කේන්ති ගහම දවස් ගණන් මං කොච්චරනම් කේන්තියෙන් දැවි දැවි හිටියද? රාගයක් හිතේ ආවහම ඒ රාගයෙන් දැවි දැවි මං කොච්චරනම් හිටියද? ඊර්ෂ්‍යාවක් ආවම ඊර්ෂ්‍යා කර කර මං කොච්චරනම් හිටියද? මේවැ අඩුවීමක් දැන් තියෙනවද කියලා නම් මම බලන්න ඕන. තම තමා වශයෙන් බලන්න ඕන. ඒ කියන්නේ අපි නිවැරදි විපස්සනාවක් වඩද්දී, නිවැරදි සතිපට්ඨානයක් වඩද්දී මෙන්න මේ කියපු ලක්ෂණ ටිකක් අපේ හිත ඇතුලේ පහළ වෙන්න ඕනේ. අඩුවීමක්, සංස්කරණවල අඩුවීමක්. ඒ කියන්නේ අවිද්‍යාව වෙනුවට දැන් නුවණක් වැඩ කරන්නේ. විද්‍යාවක් පහළ වෙලා, ආලෝක උදපාදි, විජ්ජා උදපාදි කියලා බුදුරජාන් වහන්සේ කියනවා නේද? එතකොට මේ ආලෝකයක් හිතේ වැඩ කළා නම්, විද්‍යාවක් පහළ වෙලා නම්, නුවණක් දිනු වෙලා නම්, ප්‍රඥාවක් හිත ඇතුලේ දිනු වෙලා නම් සංස්කරණ අඩු වෙන්න ඕනේ. අවිජ්ජා පච්චා සංඛාරා, ඒ වගේම විජ්ජා නැත්නම් අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා. සංස්කරණ වල අඩුවීමක්. එහෙනම් අපි අත් දකින්න ඕනේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාව දුර වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ මේක දකින්න. යම් හෝ අවස්ථාවක අපේ හිත ඇතුලේ නුවණ ක්‍රියාත්මක වෙනවා නම් ඒ වෙලාවේදී, ඒ කියන්නේ සංස්කරණ අඩු වෙච්ච හිතක් අපි අත් දකින්න ඕනේ. වෙනත් වචන වලින් කියනවා නම් දැන් මේ පිංතුන් දහන්නව ඇති ඇතුළත කතාව නේද? අතෝරක් නැතුව නියම් කචකචච ගාන්නේ නේද? අපේ ලොකු සංසී කියන කචකචේ කියලා. අපේ ලොකු සංහන්සේ හරි ලස්සන වචන පාවිච්චි කරන්නේ දන්නවන්නේ කවුරුත් නේද? ඉතින් ඔය නිසනවනේ භාවනා කරන්න එන අය එහෙමත් සමාලාට ඉතින් කචකචකච ගානවා නේද? ඔන්නේ කචකචේ ඇතුළේ කතාව අඩු වෙලා තියෙනවා. අපිට පුළුවන් වෙනවා නිශ්ශබ්ද කරගන්න. සංසිඳීමේකින් ඉන්න නේද? ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ අන්න සංස්කරණ අඩු වෙලා, කොහොම ශාන්ත පැවැත්මක්, නිශ්ශබ්ද පැවැත්මක්.
දැන් හිතන්න දැන් මෙතන ඔක්කොම නිශ්ශබ්දව ඉන්නේ. මම විතරයි කතා කරන්නේ. ඇතුලේ කතාව මොකක්ද තත්ත්වේ? එතකොට මේ කතා දෙකක් නේද? අපිට පේන්න තියෙන ඇහෙන මේ පිටත කතාව කවුරුත් දන්නවා. හැබැයි කට වහගෙන ඕන්නම් ඇතුලේ කතා කරන්නත් පුළුවන් නේද? එතකොට එහෙනම් අපිට පුළුවන් නම් පිටත කතාවයි ඇතුලේ කතාවයි දෙකම නවත්තන්න. කොච්චර සැනසීමක්ද නේද? දැන් සමහර අය ඉන්නේ මේ කවුරුත් ළඟ අහත පහළට නැහැ මේ කතා කරන්න. හැබැයි තනියෙන් කතා කරනවා. නේද? වෙලා තින්නේ එහෙමත් නේද? සමහර තනියෙන් කියවනවා මේ ඉවස ගන්න බෑ මේ ඇතුලේ දෙන දැවිල්ල එළියට පිට දානවා. තනියෙන් බයිනවා, තනියෙන් කෑ ගහනවා, තනියෙන් කතා කරනවා. මොකද ඒ තරමට ඇතුලේ දැවෙනවා. ඒ තරමට ඇතුලේ දරතයක්. ඒ තරමට ඇතුලේ සන්තාපයක්. ඒ තරමට ඇතුලේ දැවිල්ල. නමුත් ඇතුලේ සංසිඳීමක් නම් තියෙන්නේ. ඇතුලේ නිවීමක් නම් තියෙන්නේ. ඇතුලේ සැනසීමක් නම් තියෙන්නේ. ඒ කියන්නේ ඇතුලේ කතාවත් සංසිඳේවි. ඇතුලේ සිද්ධ වෙන සංස්කරණත් සෑහෙන අඩු වේවි. එහෙනම් අපිම බලන්න පුළුවන් කොයි තරම් දුරට දැන් මේ ඇතුලේ කතාව සමනය කරගෙන මට ඉන්න පුළුවන්ද? ප්‍රපංච සමනය කරගෙන මට ඉන්න පුළුවන්ද කියලා එහෙනම් අපි බලබලා යන ගමනක් මෙතන තියෙන්නේ. ආයෙත් මේ කාගෙන්වත් ගිහලා සාතික් ගන්න දෙයක් නැහැ. අපිම බොහොම අවංකව නිහතමානීව බලන්න පුළුවන්. මම දැන් මේ අවුරුදු ගානක් තිස්සේ ප්‍රතිපදාවක් පුරනවා. මම මේ භාවනාවක් වඩනවා කියලා එකක් කරනවා. ඒතර මේ කියන දේවල් මගේ හිත ඇතුලේ සිද්ධ වෙලා තියෙනවද? විටින් විට හෝ ඇතුලේ කතාවේ අඩුවීමක් මං අත්දකින්නවාද? මට නිශ්ශබ්දව ඉන්න පුළුවන්ද? හිතන්න උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි මූදු වෙරළට ගියා. ඉතින් මූදු වෙරළේ දැන් අපි හිතමු ඔන්න දැන් ඉර බැහැගෙන යනවා. ඉතින් මේ වෙලාවේ ඔන්න හරි ලස්සනයි ඉර බැහැගෙන යනවා. දැන් ඒතර මේක දිහා බලාගෙන අපිට පුළුවන් ද නිශ්ශබ්දව ඉන්න? නිශ්ශබ්ද ඉඳීම කියන එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ කටින් කතා කරනවා කියන එක නෙමෙයි. ඇතුළත් නිශ්ශබ්ද ඉඳීමක් පුළුවන් ද කරන්න නේද? එතකොට මුහුදු වෙරළ කියන ඒ අපි තුන් සුන්දර දර්ශනය බලමින් බැරිද අපට ඇතුලේ කතාව සමනය කරගෙන ඒ දර්ශනය අත්දකින්න? මම මේ වෙන වෙන පැති ටිකක් කියලා දෙන්නේ. අපිට එහෙනම් හැකියාවක් තියෙන්න ඕනේ. දැන් මේ ලස්සන දෙයක් දකිනවා. හැබැයි ඒ ගැන කියවන්න දෙයක් නැහැ. ඒ ගැන සිතුවිලි මවන්න දෙයක් නැහැ. ඒ ගැන කතන්දර ගොතන්න දෙයක් නැහැ. ඒ ගැන මම කොහොමද නිසඳස ලියන්නේ, ඒ ගැන මම කොහොමද සින්දුවක් ලියන්නේ, ඒ ගැන කොහොමද මම පොතක් ලියන්නේ කියලා කල්පනා කරන්න දෙයක් නැහැ. ඒ වෙනුවට නිශ්ශබ්දව ඒක රස විඳිනවා. බැරිද අපිට එහෙම කරන්න? නේද? එහෙම නැත්නම් අපි හිතමු අපිට කවුරු හරි ගීතයක් ගායනවා. පුළුවන් ද අපිට හිත නිශ්ශබ්දව තියාගෙන ගීතයක් අහන්න? මේ තවත් පැත්තක් නේද? මේ විවිධ පැති එකත් අපිට හිතා ගන්න තියෙන. දැන් අපිට සාමාන්‍යයෙන් ගීතයක් ඇහුනහම මොකද වෙන්නේ? ඒ ගීතේ කියන කෙනාව මතක් වෙනවා. මාත් ඉතින් ඒ කාලේ ඔහොම කිව්වනේ කියලා මතක් වෙනවා. දැන් නම් ඉතින් ඔවා කියවන්න අපිට වෙලාවක් නැහැනේ කියලා මතක් වෙනවා නේද? ඉතින් මේ ඒ ගීතය හා සම්බන්ධයෙන් ඉතින් නාන ප්‍රකාර දේවල් ගොඩක් ඉතින් අපේ ඔළුවට එනවා. ඊට පස්සේ ඉතින් ගීතේ කියවෙනවා. ඉතින් පද වරදිනවා. ඉතින් වෙච්ච දේවල් මතක් වෙනවා. සමහර ඉතින් ඔන්න ඇඬෙනවා. ඉතින් එක එක විකාර ගොඩක් වෙනවා. ඒ මොකක්වත් නොවි අපිට පුළුවන් ද හිත නිශ්ශබ්දව තියාගෙන ගීතයට සවන් දෙන්න? හිතේ සිතුවිල්ලක්වත් නැතිව අන්න පුදුමාකාර පැත්තක් නේ බුදුහාඳුර පෙන්වන්නේ. ඉතින් ඔන්න ඔය වගේ හරි ලස්සන මේ දෙයක් ගැන ඕනම් කියන්න පුළුවන්. මේ පින්තුන් අහලා ඇති මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. දුතාංග ධාරීන් අතර අග්‍රයි. දුතාංග කියන්නේ උග්‍ර දුතාංග නේද? නිකන් සාමාන්‍ය සරල සීලේ පමණක් නෙවෙයි, බොහොම ප්‍රබල සීලයක් දුතාංග ධර්මින් දවස් 7න් රහත් වුනේ නේද? එපමණකට පාරමී ශක්තිය සහිත අතිශය ප්‍රබල අන්දමින් ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙච්ච මුළු ඉදිරි ශාසනයටම ආදර්ශයක් සපයපු සාමීන් වහන්සේ. උන්වහන්සේගේ තේරගාතාවල හරි ලස්සන කතාවක් තියෙනවා. උන්වහන්සේ කියනවා උන්වහන්සේ පිප්පලි ගහාවේ වාසය කරද්දි මේ පිංගුතුන් දැකලා ඇති මේ රැට කණාමැදිරිය පියාඹනවනේ නේද? උන්ගේ විශේෂත්වය මොකද්ද? එළියක් තියෙනවා නේද? දැන් එතකොට මේ දැන් මේ කාලේනේ ඔය ලයිට් තියෙන්නේ නේද? දැන් ඒකත් ඉස්සරහට නැති වෙයි. ඉතින් එතකොට පළඟැටි මේ කණාමැදිරිය තමයි බලන්න වෙන්නේ. ඉතින් ඒක මේක අහලා තියෙන එකත් හොඳයි ඒ හින්දා. ඉතින් එතකොට උන්වහන්සේ කියනවා උන්වහන්සේ බොහොම තනියෙන් හුදෙකලාවේ ඉන්නකොට මේ කඳු යායේ මේ කණාමැදිරිය පියාඹනවා. මෙන්න මේ දර්ශනය බලන්න මම ප්‍රිය කරනවා. දැන් මේ රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ
දුතාංගධාරී සියලුම බුද්ධ ශාසනයට පුදුමාකාර ආදර්ශයක් සපයපු රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ. ඉතින් බලන්න එතන සුන්දර දර්ශනයක් තියෙනවා. උන්වහන්සේක අත්දකිනවා. හැබැයි හිතේ කෙලෙස් නැහැ. එහෙනම් මේ බුදුහාඳුරු පෙන්නන පාර අපි නිකම්ම නිකම් වියලි ස්වභාවයටපත් වීමක් නෙමෙයි. එහෙනම් රස විඳීමක් මේකේ නැතුව නෙමෙයි. නේද? හැබැයි කෙලෙසුන්ගෙන් තොරව සංස්කරණ වලින් තොරව ප්‍රපංච වලින් තොරව කරන රස විඳීමක්. මොකද රහතන් වහන්සේලාගේ හිතේ ප්‍රපංච නැහැ කියලා අපිට හිතා ගන්න පුතියනවා. මොකද දැන් බුදුරජාණන් වහන්සේගේ ඍජුවම ප්‍රකාශ කරනවා. පపంచාබිරතා පජා නිප්පపంచා තතහගතා. තතහගතයන් වහන්සේලා නිෂ්ප්‍රపంచයි. හැබැයි මේ ප්‍රජාව ප්‍රපංචයටම ඇලිලා තමයි වාසය කරන්නේ. අපි හරි කැමති ප්‍රපංච කර කර කතන්දර ගොත ගොතා පැත්තකට වෙලා අයිනක් අල්ලගෙන කල්පනා කර කර පසුතැවෙමින් දුක් වෙමින් ලත වෙමින් ගත කරන්න අපි පුදුමාකාර ඇල්මක් දක්වනවා. එහෙම තමයි මේ ලෝකය. හැබැයි තථාගතයන් වහන්සේලා නිෂ්ප්‍රපංචයි. ප්‍රපංච වලින් මිදිලා ප්‍රපංච සමනය කරගත්ත ස්වභාවයකින් තමයි උන්වහන්සේලා වාසය කරන්නේ. හිතලා බලන්න දැන් අපි අතර තියෙන වෙනස නේද? අපි නම් කොයිතරම් කල්පනා කර කර කල්පනා කර කර හිතට වද දිදිවි ලත වෙවි පසුතැවෙමින් ඒකෙන්ම ලෙඩ වෙන තරමට මානසික රෝග තනා ගන්න තරමට අපි යනවද? අනේ අර රහතන් වහන්සේලා කොයිතරම් නම් ශාන්තව නිස්කලංකව නිශ්ශබ්දව ඇතුලේ කතාව සමනය කරගෙන මේ සුන්දරත්වයක් විඳිනවද? නේද? මේ සුන්දරත්වයක් ගැන නේ කතා කරන්නේ අර මේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ. නැතුව මේ වියලි ස්වභාවයක් ගැන නෙමෙයි උන්වහන්සේ කතා කරන්නේ. මේ පරිසරයේ එක දැන් නිකන් ඒකාත්මීය වෙලා පරිසරයේ සුන්දරත්වය උන්වහන්සේට අත්දකින්න කිසිම ක්ලේශයකින් තොරව. ඉතින් එහෙනම් උතන මේ සංස්කාර ස්කන්ධය ගැන කතා කරද්දී ඔන්න ඔය ප්‍රපංච ගැනත් අපි තේරුම් ගන්න අවශ්‍යයි. ඒතර මේ සංස්කරණ රාශිය එන්න එන්න අඩුවෙමි යාමක් අපේ හිත ඇතුලේ අපි අත්දකින්න අවශ්‍යයි. නිවරදි සතිපට්ඨානයක් අපි වඩනවා නම් ඊට පස්සේ දැන් අනිත් පැත්තට හිතන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් එහෙමනම් දැන් මේ වැඩේ කරගන්නේ කොහොමද? මේකට තියෙන ක්‍රම මොනවද? කියලා තෙන්දන් කල්පනා කරන්න සිද්ධ වෙනවා. හිතන්න දැන් අපි හිතමු සක්මනක් කරනවා. දැන් ඒ ඇතුලේ ඒ සක්මන කරන්න පටන් ගනිද්දී හිත ඇතුලේ කතාවක් යනවා. ලොකු ගාල ගෝට්ටියක් තියෙනවා හිත ඇතුලේ. හැබැයි අපි විටින් විට ඒ පාදයේ ස්පර්ශයට හිත දමමින් යන්න උත්සාහත් වෙනවා. එතකොට අර ඇතුලේ කතාවට මොකද වෙන්නේ? ඒක විටින් විට කැඩෙනවා නේද? විටින් විට ඒකට බාධාවක් එල්ල වෙනවා. අපි හිතමු දැන් අපි තව ටිකක් මේක සක්මන ප්‍රගුණ කරනවා. තව මේක ප්‍රගුණ කරනවා. එතකොට අපි තව සාර්ථක වෙන්න අර ඇතුලේ කතාව දුර්වල වෙන්න ගන්නවා නේද? ඒකට වදින ප්‍රහාරය එල්ල වෙන්න වැඩි වෙන්න ගන්නවා. එන්න වැඩි වෙන්න ගන්නවා. එතකොට අපිමයි ඒක ශක්තිමත් කළේ. දැන් ඒක ශක්තිමත් කරන්න ඒකේ මුලා වෙන්න ඒකට වහල් වෙන දැන් වෙලාවක් නැහැ. මොකද මෙතන දැන් වැඩක් පවර්ලා තියෙන්නේ. කමටහනක් තියෙන්නේ මෙතන. මේ දැනීමේ තමයි කමටහනක් තියෙන්නේ. එතකොට දැනීම ඉස්සරහට ගන්න හිතින් හදාගත්ත ප්‍රකල්පනාවල, හිතින් හදාගත්ත කල්පනාවල, හිතින් හදාගත්ත ප්‍රපංචවල අඩුවීමක්, බිඳවැටීමක්, තනින් තන පළුදු වීමක් තමයි සිද්ධ වෙන්නේ. හිතන්න අපි ටික ශක්තිමත් වෙන්න මේ කමටහන තව ඉස්මතු වෙන්න ඔන්න ඒකේ ශක්තිය වැඩි වෙලා අරක තව දුර්වල වෙලා යම් අවස්ථාවක් මතු වෙන්න පුළුවන්. ඔන්න ප්‍රපංචය සම්පූර්ණයෙන්ම නතර වෙච්ච යෝගාවචරයෙක් ඉන්න පුළුවන්. මේ කොනේ ඉඳන් එහා කොනටම සක්මන් කරනවා හිතේ ඇතුලේ කතාව ඇත්තේම නැහැ. එහෙනම් අපි මේ කතා කරන දේවල් මහා ඈතක තියෙන දේවලුත් නෙමෙයි. මේ ප්‍රතිපදාවක් හරහා, භාවනාවක් හරහා ළඟා කරගත හැකි, අත්දැකිය හැකි දේවල් මේ කතා කරන්නේ. එහෙම නැතුව මේ දේවල් ඔක්කොම තේරුම් ගන්න, මේ දේවල් අත්දකින්න අපි රහත් වෙන්නම අවශ්‍ය නැහැ. අද වුණත් යම් කෙනෙක් මේ දේ හරියට කරා නම්, නිවැරදිව සක්මන කරා නම්, සමහරට සෑහෙන පමණක මේ ප්‍රපංචවල අඩුවීමක්, ඇතුලේ කතාවේ යම් හෝ පමණක අඩුවීමක් ඒතනත්තා අත්දකින්න ඇති. ඕගොල්ලෝ තවදුරටත් මේ වැඩේ කරා නම්, එතකොට අන්නේනම් තවත් මේක අඩු වෙලා, තවත් සමනයටපත් වෙලා, නිශ්ශබ්දව ඉතාම නිහඬව සංසුම් මනසකින් මේ ලබන අත්දැකීම, ඒ ඍජු අත්දැකීම පාදක කරගෙන ඒකට වටිනාකමක් දීගෙන ඒකට මූලිකත්වයක් දීගෙන ඇතුලේ කතාව සමනය කරගෙන යන්න අවස්ථාව ලැබෙනවා. එහෙනම් අපිට මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙනවා. ඊට පස්සේ අපි හිතමු තවත් පැතිකින් අපි කතා කළොත්. අපි හිතමු දැන් ඔන්න අපි
සතිමත් බව දියුණු කළා තව ටිකක් ඉතින් වඩලා දැන් අරමුණක් දිහා හොඳට සියුම්ව බලන්න තරම් අපි තුල හැකියාවක් දියුණුලා තේනවා හුස්ම රැල්ල දිහා බලන්න පුළුවන් ඒක දිග පළල බලන්න පුළුවන් නැත්නම් දිග කොට දිහා බලන්න පුළුවන් නැත්නම් උණුසුම්ද සිසිල්ද කියලා බලන්න පුළුවන් ඒ තරමට දැන් හිතේ සූක්ෂම භාවයක් දියුණුලා තිනවා සම්පජඤ්ඤයක් දියුණුලා තිනවා අපි දුමු දැන් ඔන්න අපි පොඩ්ඩක් උත්සාහවත් වුණා චිත්තානුපසනාවක් වඩන්න කියලා හිත දිහත් දැන් බලනවා හිතට අපි හිතමු ඔන්න අර වගේ ද්වේෂ සිතුවිල්ලක් පහළ වුණා දැකපු කෙනෙක් ගැන අමනාපයක් පහළ වුණා හුදෙක් ද්වේෂ සිතුවිල්ලක් කියලා දැනගත්තා දැන් ඒකේ අර සිතුවිලි ලියලන ආකාරය අපි අර මුලින්ම කතා කරපු සංස්කරණ ටික දැන් අපි පොඩ්ඩක් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා මෙයා කොහොමද මේ හිතේ රටා මවන්නේ දැන් මේ පිටුන් දැකලා ඇති මේ පිටුන්ගේ අත්තම්මල මුත්තම්මල එහෙම අර පැදුරු යනවා දැන් මේ කාලේ ඉතින් මේගොල්ලෝ දන්නේ නැහැ ඕවා සාමාන්‍ය නේද ඔයගොල්ලෝ පැදුරු යන්න දන්නේ නැහැ නේද දැන් ඒ කාලේ පැදුරු යනවා දැන් නැති තියෙන මැෂින් වල නෙවෙයි යන්නේ නේද ඒ කාලේ එහෙම නෙවෙයි පංගහක් ගත්තා ඉතින් මං යන දන්නේත් නැහැ මම මේ කිව්වට මං දැකලා තියෙනවා හැබැයි ඉතින් මේ පැදුරු යද්දි එක පංගහක් ගත්තා. ඉතින් තවත් පංගහක් තිබ්බා. ඒක හරහටත් වන් තව පංගහක් දැම්මා. තවත් පංගහක් ගත්තා. තවත් එකක් දැම්මා. ඉතින් දැන් මෙහෙම මෙහෙම උයාගෙන උයාගෙන යනකොට ඔන්න ලස්සන මේ මාළුවෙක් ඉන්නවා. ලස්සන කුරුල්ලෙක්. දැන් මේකේ ලස්සන ලියවැලක් තියෙනවානේ. මලක් තියෙනවානේ. දැන් මේ රටා තියෙනව නේද? එතකොට මේ පැදුරේ මේ පංගහ එකතු කළා රටාවකට හැදුවාම දැන් මේකේ ලස්සන රටාවක් මැවිලා. දැන් ඔන්න ඔය වගේ දෙයක් තමයි අපේ හිත ඇතුලෙත් සිද්ධ වෙන්නේ. අපි එක සිතුවිල්ලක් එනවා ඒකට තව සිතුවිල්ලක් මූට්ටු කරනවා තව සිතුවිල්ලක් එනවා තවත් එකක් දානවා අතීතෙනුත් දානවා අනාගතෙනුත් කැල්ලක් දානවා මගෙන් කැල්ලකුත් දානවා එයායෙන් කැල්ලකුත් දානවා දැන් ඔන්න එක පාටම දැන් ලස්සන එකක් මතුවෙලා නේද එතකොට දැන් චිත්තානුපස්සනාවකදී කෙනෙකුට පුළුවන් දැන් මේ හිත මවන රටා ටික පොඩ්ඩක් පැත්තකට වෙලා බලාගෙන ඉන්න එතකොට එයාට චුට්ටක් කියන ඔයා පොඩ්ඩක් දඟල්ලා පෙන්නන්න කියලා මට තියෙන පොඩ්ඩක් එයා රට මේ මවන රටා ටික ඔය හදන අපිටම නිර්මාණය මෙයා මේක ගොඩනගන හැටි මේ කෑලි එකතු කරන හැටි වැඩි කරන හැටි අඩු කරන හැටි රුචි අර්ජකම් එකතු කරන හැටි මේ ටික බලන්න පුළුවන් නම් දැන් එතකොට මොකද වෙන්නේ දැන් මේ හිත ඇතුලේ මේක ගොඩනැගී යන හැටි අපි බලාගෙන ඉන්නවා නම් මොකද වෙන්නේ මේක හරි ලස්සන දෙයක් වෙනවා මේක ලිහෙන්න ගන්නවා මේකට අහු වෙනවා වෙනුවට දැන් මේක ලිහෙන්න ගන්නවා මේ රටා මවන එක ගැන දැන් අපිට කලකිරීමක් ඇති වෙනවා අයියෝ මේ මොකද්ද මේ කරන්නේ මමම මේකක් හදාගෙන මමම රැවටිලා මමම කතන්දර ගොතලා මමම විනාශ වෙනවා ඔන්න අපිට අවබෝධයක් ඇති වෙනවා මේ මම හදාගත්ත දෙයක් තියෙන්නේ නැතු මේ වෙච්ච දෙයක් නෙවෙයි මම හදාගත්ත දෙයක් මගේ ප්‍රකල්පනාවක් හිතින් හදාගත්ත දෙයක් කියලා මේ හිත ඇතුලේ සිද්ධ වෙන මේ රටා මැවීම අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඒ ගැන කලකිරෙනවා. ඒ කියන්නේ දැන් අපි ඒ සංස්කරණ රාශිය අපි තේරුම් ගත්තා නම් ඒ ගැන ඇල්මක් ඇති වෙනවා වෙනුවට රාගයක් ඇති වෙනවා වෙනුවට මුලාවක් ඇති වෙනවා වෙනුවට ආසාවක් ඇති වෙනවා වෙනුවට විරාගයක් පහළ වෙනවා. ඔක වෙනත් වශයෙන් වලින් කියන්න පුළුවන්. ඒක මේ කටුගුණ සානාසෙන් එහෙම දෙන ලස්සන උපමාවක්. දැන් අපි දැකලා ඇති නේද මැජික් දර්ශන මැජික් බල්ල දින අතුසන්න බලන්න. දැන් එතකොට දැන් මේ මැජික් බලන්න ගියාම දැන් අපි ඉතින් ඉස්සරහ වඩලා ඉන්නවා. ඉතින් අර මිනිස්සයා ඉතින් පොඩ්ඩක් ඇඟපත හොලවලා නේද අඩියක් පස්සට තියලා ඔන්න ගන්නවා මොකද්ද? මල් පොකුරක්. ඉතින් කට්ටිය ඉතින් අප්පුඩි ගහනවා, හුරේ ගහනවා, විසිල් ගහනවා. ඊට පස්සේ ඔන්න තොප්පිය පෙන්නවා නේද? තොප්පිය පෙන්ලා බලනවා මේ මුකුත් නැහැ. තොප්පිය මොකක්වත් නැහැ. දැන් ඔන්න ගත්තා. මොකද්ද? හාවෙක් දැන් ඉතින් කට්ටිය ඔල්වට සන් දෙනවා හඳ තලනවා දැන් ඕක බලලා ඉතින් පුදුමාකාර සතුටක් බුක් නිදිනවා දැන් ඕකේ ඉන්නවා යම්සි ප්‍රඥාවන්තෙක් මනුස්සයා බලනවා මේක නම් වෙන්න බෑ අමු බොරුවක් මේ මනුස්සයා කරන්නේ මාව මේ අන්දලයි මේ මනුස්සයා කරන්නේ මම යන්න ඕනේ පිටිපස්සෙන් අර මැජික් කාර්යයට පේන්නේ නැති වෙන්නේ අර යනවා පිටිපස්සෙන් ගිහිල්ලා බලන් ඉන්නවා කොහොමද කරන්නේ කියලා නේද එතකොට පේනවා දැන් අරයාගේ තියෙන හොර සාක්කු නේද අතේ තියෙන අර යෂ්ටියේ තියෙන තව සැඟවිච්ච යෂ්ටි අර මල් පුකුර කොහොමද හොඳට නිකන් මේ නමලා ඒක සංගවලා තියෙන්නේ පරෙයියෙක් එහෙම කොහොමද සාක්කුවේ දාගෙන ඉන්නේ හාවෙක් කොහොමද සමහර විට මේ අර මේ පුංචි පෙට්ටියක පේන්නේ නැති වෙන්න
tempat kalau tienni. Tuh api teh hewa halak kuhomud ada hawa wa ilia tegani. Nih itu. Api teh hewa halak kuhomud ada sakinna pariwiya wa ilia tegani. Nih itu meka balang hiti hama deng area temu kedih tienni. Tahu dulu dat magic neti beno. Nih itu. Tahu dulu dat magic neng. Tengah ada teri lah, mih manusia boru akhiranne, mih manusia maya akhiranne, aspendu mak mih akhiranne, api berawat tenai kai akhiranne. Unno ya kata utama, inang api hita tulit apit balagan nanti. Iki anne hita etulle mih sita visin mih vivida sanskaran kalla, vivida akar deval mawala diddi. Api mada kini wanang ayo mih mukadd akhiranne, mih mamma mih keragan nade ak, mage mih hita keragan nade ak, mage mih hita i mih wes ganwanne. Mewa mai me sanskarne karan, ewa mai meka hadala denne. Kiala apita terenawa nang, api ekata watna kamak nodi inno. Ekata noeli inno, ekata kisima apitamu asawak nokara inna taramata anna hita eti wenawa, rage wenoda viragaya pahala wenawa. Etoda me sanskara skandayat, ara vidihata hondata vimasanna vimasanna, ehema nang e sanskara upadana wena eka adu wewi. Even itu upadana novi city ma, deng ini wanita kang hudek situ ini pamanai, hita keran ini kang westernmi pamanai, deng evat adui bi ano. Ite pas ekian dukka samudaya petting gatot, ekar tich elm, iwatmi, prapancha walat ina elm iwatmi, hita mawan e ratawan walat noeli, norevati inna tharang anna apitulah noorak diunweno. Ehi manang apitamu මේ ප්‍රතිපදාවක් දියුණු කරන්න. සීලයක් සමාධියක් ප්‍රඥාවක් මුල් කරගෙන වඩන ප්‍රතිපදාවක් ප්‍රතිපදාවක් මේ දියුණු කරන්න. ආරෂ්ඨාංග මාර්ගයක් වැඩෙන්නේ. විටින් විට අපි හිතමු ප්‍රපංච සම්පූර්ණයම සංසිඳිච්ච අවස්ථාවක්. විතර්ක සංසිඳිච්ච අවස්ථාවක්. අපිත් මොන යෝගාවචරයක් භුක්ති විඳිනවා. ඇතුලේ කතාව සම්පූර්ණයම සංසිඳිලා. ඉතින් කොයිතරම්නම් සැනසීමක්ද? නේද? හිතන්න අපේ හිත ඇතුලේ කොයිතරම්නම් කතා ගෙති ගෙති ඒකෙන්ම වද විඳ විඳ ඒකෙම දෙවිදැවි ඒකෙම මුලා වෙවි හිටිය තැනැත්තෙක් මේ සරලව සක්මන් භාවනාවක් කළා ඒ සියලුම ප්‍රපංච සංසිඳවගෙන ඒ ඇතුලේ කතාව සංසිඳවගෙන කොහොම නිස්කලංකව ශාන්තව මේ ඒක දිහා බලාගෙන සිටීම තුළ කොයිතරම්නම් නිහතමානී සතුටක් භුක්ති ගන්න පුළුවන්ද ඒ දැවිල්ල වෙනුවට නිකන් නොදැවි වාසය කිරීමක් රැවටීම වෙනුවට නොරැවටි වාසය කිරීමක් ඒ තැනැත්තාට අත්දැක ගන්න පුළුවන් අන්නේ වගේ අපි තුල මේ නිවරදිව අපි චිත්තානුපසනාව ධම්මානුපසනාව වඩාගෙන යනවනම් එහෙනම් අන්න යෝගාවචරයෙකුට පුළුවන් වෙනවා සංස්කාරවල අඩුවීමක් අත්දකින්න. ඒ කියන්නේ දැන් ඒවට ඇලෙනවා වෙනුවට නොඇලී වාසය කරන්න, නොරැවටි වාසය කරන්න. විරාගයේ විරාගීව වාසය කරන්න අන්න යාට අවස්ථාවක් සැලසෙනවා. විටින් විට එහෙනම් ඒවැය සංසිඳීමක් ඇති වුණා නම්, සමනේ වීමක් ඇති වුණා නම්, නිප්පපංච තත්වයක් අත්දකින්න අවස්ථාවක් සැලසෙනවා. Ikan niwi makat daki nawas tawak selasino. Ikan me sampuning rage duruela, dweshe duruela, mohe duruela. Sarwa sampuna niwi mak nimi me katakaran. Namut witing witer. E pratipadawa shakti matteno kota. Avidyawa duruweno kota. Ewe nuna nuna diunueno kota. Unna sanskarana aduela. Ithama awama sanskarana aksiduena tatya. Apitule, apehitatule, addakinna yoga achuruta awas tawak selasino. Tapi mekata buddhahamudra kena visankhar gatang cittang tanha nang kaya majjaga. Ahal ayat ini edu. Tapi buddhahamudra kena sege pratam udhane. Tapi mete khalayak me sanskarana karakara hitiya hita. Teng sanskarana nokara inno. Sanskarana waling velakila inno. Sansungwa inno. Nishabdava inno. Sahana shidiva inno. Tempattilati inno. Mukut nokara inno. Terus mukut nukar si tim itu mukut apa ikan? Tapi api hari awal ni, ni itu. Tapi pas senawe ina ikat sandiistan ya, tetapi ikat mukut nukar si tim. Jadi itu sama hal dengan dem saya nasi mampu mukut dekaran no ni. Kira dia ira se api aha no, ni itu. Dem mukut dekaran no hilang mukut dekaran tim. Mukut nukarin, ni itu. Mukut nukarin na dengan kira ganne no. Kau mukut nukarin ni, kira hendak api temui kira ganne sih deh no. Tiap katakan belu hawa me. බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාව හරියේ සුන්දරයි. කියන අපි ඉස්සලා මුලින් සැහැණ දඟලලා අරග කරනවා මේවා කරනවා සතිය පවත්වනවා ඊළඟට ආනාපාන සතිය වඩනවා ඔන්න ධාතු මනසිකාරයක් වඩනවා වේදනානු පස්සනාවක් වඩනවා දැන් වැඩ ගොඩයි. අන්තිමට ගිහිල්ලා
දැන් ඉතින් මුකුත් නොකර ඉන්නයි තියෙන්නේ නේද? ඒ කියන්නේ සෑහෙන දුරට ගියා නම් දැන් හිතන්න සංස්කාර සංසිඳිලා ප්‍රපංච සමනේ වෙලා මොකක්වත් උපාදාන වෙලා නැහැ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? දැන් හිත නිදහස් වෙලා නම් උපාදාන වලින් ඊට පස්සේ මොකද්ද කරන්නේ? මුකුත් නොකර ඉන්න ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒක අපි ප්‍රතිපදාවේ තියෙන ලස්සන තමයි ඒක. පටන් ගත්ත වැඩ ගොඩක් එක්ක පටන් ගත්ත යම් පමණක සංස්කරණත් එක්ක හැබැයි ඉවර වෙන්නේ සංස්කරණ අතර වෙලා සංසිඳිලා ප්‍රපංච සංසිඳිච්ච ප්‍රතිවදාවකින් ප්‍රතිඵලයකින් තමයි අපි නතර වෙන්න තියෙන්නේ. ඒ නිසා අපි උත්සාහවන්ත වෙමු මේ බඳු සුන්දර මාර්ගයක් අපි තුලත් දියුණු කරගන්න. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වන ඒ මාර්ගය ඒ කායන මාර්ගය අපි තුලත් දියුණු කරගන්න අපි උත්සාහවන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මොහොපින් අපේ ආදරන් වහන්ස අපි මෙන්න මෙහෙම පුංචි කාරණයක් කියන්න ඕන. අපි උතුම් මිනිසත් බව ලැබලා තියෙනවා. එය බුද්ධෝත්පාද කාලයක සිද්ධ වෙලා තිබෙනවා. ලංකාවෙනි තේරවාදී බෞද්ධ දර්ශනය පවතින නොනැසී පවතින අවධියක ඔබේ උප්පත්තියට දායකත්වයේ සපයලා තියෙනවා. ඉතින් ඒ වගේම මීත්‍රිගල නිස්සරණය වැනි සදහම් ආලෝකය විහිදෙන අපේ අතිගෞරවනීය සංඝරත්නය ආශ්‍රය නිශ්‍රය කරන්නට මේ කමටහන් ලබා ගන්නට ඔබ පින් ලබලා තියෙනවා. ඉතින් මේ පෙර සංසාරයේ කරගත්තා වූ ඒ පුරුදු පුහුණු කිරීම මේ භවයේ අපි ඉදිරියට රැගෙන යමු. අපේ පරමුණ පරමාර්ථය කවුරු හෝ එක්කයක හෝ මේ අපි ගන්නා උස්සාහය තුළ මාර්ගඵලයක් ලබා ගන්නේ වී නම් මේ භවය තුළදීම ඒ සඳහා අපි කැපවෙමු, උත්සාහ කරමු. අනුන් ගැන නොව ඔබ ඔබ ගැනම සිතන්න, ඔබ ඔබ ගැනම මෙනෙහි කරන්න ඔබට ඔබවම තේරුම් ගනීවි. ඒ තුළ අපේ හාමුදුරන් වහන්සේලා කියා දෙන කමඨහන් දෙන සතර සතිපට්ඨානයේ වඩාලීම තුළ උතුම් නිර්වාණ බෝධය ලබා ගැනීමට ඔබ සෑම සියලු දෙනාටම මේ පින් හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දිනේ අපි මුලින්ම ගෞරවනීය පුණ්‍ය අනුමෝදනාව සිදු කරනවා අපේ විදේශගතව සිටින නිස්සරණ වනයේ ආරණ්‍ය සේනාසනාධිපති උඩීරියගම ධම්මජීවත පූජනීය නායක හාමුදුරන් වහන්සේට, ඒ වගේම කෘත්‍ය අධිකාරී අපේ පානදුරේ චන්ද්‍රරත්න සායන් වහන්සේටත්, ඒ වගේම අද දේශනා සඳහා සහභාගී වූ නිස්සරණ ආරණ්‍ය වාසී අපේ ගාල්ලේ ධම්මසරණ ස්වාමින් වහන්සේටත්, ඒ වගේම නිස්සරණ වනයේ සංරක්ෂණ මණ්ඩලයේ සමාජික මහත්ම මහත්මීන් සියලු දෙනාටත්, ඒ වගේම විශේෂයෙන්ම අද දින වැඩමව අදාළ අපේ දස සිල් මහණියන් වහන්සේටත් අපි ඒ පින් සියලු පින් අනුමෝදන් කරමින් ඒ සියලුම දෙනාගේ අපේ අතිගෞරවනීය සංඝරත්නයෙන් මෙහෙණින් වහන්සේලා ඒ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සමෘද්ධි වේවා. ඔබ වහන්සේලා නිදුක් නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලැබේවා. අවසානයේ පතන් අවබෝධයකින් නිවන් අවබෝධ කරගන්නට ඕන. එසේ නම් ගෞතම බුද්ධ ශාසනය තුළදීම වහ වහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඔබ වහන්සේලාටද මේ පින් අත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දින ඔබට මේ සියලු කටයුතු සම්පාදනය කරලා දුන්නේ අපේ සාදු දන්තදා ධාතු වන්දනා කමිටුව. හැමදාම ඔබ වෙනුවෙන් සෙනසුරාදාත් අදත් ඔබ වෙනුවෙන් කැප වෙලා අපේ 20ක පමණ කණ්ඩායමක් මේ සංවිධාන කටයුතු වලට මට සහයෝගය දක්වනවා. ඉතින් ඒ ඔබේ කල්යාණ මිත්‍රීන් අප ඔබවන් දන්නවාට අපි සංසාරයේ ඔබත් මගේ කල්යාණ මිත්‍රයෙක්. ඒ සියලු කටයුතු ඔබ වෙත සම්පාදනය කරන දෙන්නේ අපි අර ඉහතින් කියපු අරමුණ සාර්ථක කරගන්නට. ඒ සඳහා අප පෙන්වන මග පෙන්වීම, අප පෙන්වන සංවිධාන කටයුතු වල උපරිම බල නෙලා ගන්නටත්, තව මොනවා හරි වැඩි දියුණු වෙන්න ඕන නම් අපේ සංවිධාන ශක්තිය අපි ඔබට එයත් ඉටු කර දෙන්නට අපි උත්සාහ කරනවා. අපේ ස්වාමීන් වහන්සේලාගේ ඒ දේශනා උපරිමන්දමින් ඉටු කර ගන්නට කියලා අපි කාරුණිකව ඉල්ලනවා. ඒ නිසා ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියටත් අපි අද දින ප්‍රස් කරගත්තා වූ සියලුම කුසල ශක්තියින් අනුමෝදන් කරමු. ඒ වගේම අද දින ඔබ වෙනුවෙන් දහවල් දාණය, අතුරුපස සහ පානීය ජලය, ඒ වගේම ශාලාවට අවශ්‍ය පුටු සපයා දීමෙන් අපට අනුග්‍රහය දක්වලා තිබෙනවා. තලපත් පිටියේ පදිංචි චන්ද්‍රිකා තිසේරා මහත්මිය සහ කොට්ටාව පදිංචි ඉවෝන් පෙරේරා මහත්මිය විසින්, ඉතින් ඔවුන් දෙදෙනාගේ ප්‍රාර්ථනයක් වෙලා තිබෙනවා මේ දේශනා කොට සහභාගී වූ දේශකයන් වහන්සේලාටත්, අපේ නායක මාහිමිපාණන් වහන්සේටත්,
එවැගේම නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් එවැගේම දෙදනානමින් පෞල්වල මිය ගිය සියලුම ඥාතීන්ට පින් පිණිස සහසු ජීවත්ව සිටින සියලුම ඥාතීන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම සහ මේ වැඩසටහන සහභාගී වන ඔබ තමුන්නාන්සේලා සියලු දෙනාටම නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන තිබෙනවා. ඒ වගේම ඔබට උදේ සවස ගිලම්පස පිරිනැමීමට දායකත්වයේ සැපයුවා සීතා ප්‍රනාන්දු මහත්මියත් ඇගේ සොයිරියත් ඒ දෙපළගේත් මා කලින් කියපු ඒ නමින් මියපරවල ගිය සියලුම ඥාතීන්ට සුජිත්වත්ව සිටින ඒ සියලුම ඥාතීන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරහන්ටත් අන් අයට පින් පමුණුවන්නටත් ඕන් අරමුණු කරගෙන තිබෙනවා. ඉතින් ඒ වගේම අපගේ මේ ශබ්ද විකාශන අනුග්‍රහය දක්වන ශබ්ද පරිපාලනය සිදු කරන්නේ අපේ සාදු දන්තදා ධාතු වන්දනා කමිටුවේ තරුණ මහත්මයෙක් ඔසඳ ගුණවර්ධන. එතුමන්ගේ සියලුම ඒ ධාර්මික මුදලින් ලබා ගත්තා වූ ඒ උපකරණ අප වෙනුවෙන් සම්පූර්ණ දවස කිසිදු අයකිරීමකින් තොරව ඔහු ඔහුගේ දායකත්වයේ සපයනවා මේ පින්කමට. ඉතින් ඔහුගේ ප්‍රාර්ථනා සියල්ල ඉෂ්ට සමෘද්ධි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දැනට අසනීප තත්වයෙන් පසුවන චිත්ත විවේක ශ්‍රමාධිපති අතිපූජනීය වැලිගපොළ කැලෑගම විමලරත්න නාහිමිපාණන් වහන්සේටත් අපි නිදුක් නිරෝගී චිරජීවනය ලැබිලා ඉක්මනින්ම ඒ දැනට වැළඳී තිබෙන යම් රෝග පීඩාවක් පවතින්නේ නම් ඉක්මනින්ම දුරීභූත වෙලා ඉක්මනින්ම සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ස්ථානයේ වැඩවෙසු අපේ අතිපූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක මහින්පාණන් වහන්සේලාටත් මහන්සේටත් අපි අද දවසේ රැස් කරගත්තා වූ ඒ සියලුම කුසල් පුණ්‍යානුමෝදනාවක් වශයෙන් අනුමෝදන් කරමු. උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ කර ගැනීමට හෝ වෙනත් යම් ප්‍රාර්ථනයක් වේ නම් ඒ සියල්ල ඉෂ්ට සමෘද්ධි වීම පිණිස මේ පින්පෙත් අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මා සිහිපත් කරනවා අපි සියලු දෙනාම රැස් කරගන්න දෙදුනේ පින් කුසල් මේ මොහොතේ මෙතන නොහිටියත් අපේ උඩිරිගම ධම්ම ජීවනාක සාමණේර වහන්සේට අනුමෝදන් කරන්නත් ඒ වගේම ඊට අමතරව අපේ පානදුරේ චන්දරතන සාමණේර වහන්සේටත් ඒ වගේම අපේ ධම්මසරණ සාමණේර වහන්සේ ඇතුළු නිස්සරණ වනයේ ආරණ්‍ය වාසී සියලුම සාමණේර වහන්සේලාටත් ඒ වගේම 2023 ආරම්භ වුණු ඒ සතිපාසල පදනම නිස්සරණ වනයේ සංරක්ෂණ මණ්ඩලය දියත් කරපු ඒ සතියට සතිමත් බව දරුවා දුවා දරුවන්ට ඉගැන්වීමේ කාර්යභාරය මේ ජනවාරි මාසයේ ආරම්භ වුණා. ඒ සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න ඒ පදනම් දෙකටම ඒ වගේම නිස්සරණ වාසී අතිගෞරවනීය සංඝරත්නයටත් ත්‍රිවිධ රත්නයේ යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි රැස් කරගත්තා වූ ඒ සියලු පින් අපි සියලුම සම්මාදෘෂ්ටික දෙවිදේවතුන් වහන්සේලාටත් මේ ස්ථානයේ අධිගෘහිත සම්මාදෘෂ්ටික දෙවිදේවතුන් වහන්සේලාටත් යක්ෂ සේනාධිපතිතුන් වහන්සේලා ඇතුළු ඒ සියලුම දෙවිදේවත් අපි ආරක්ෂා කරන්නා වූ 33 කෝටියක් දෙවිදේවතුන් වහන්සේලාට අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි සියලු දෙනා නම් මේ පරිලෝක යන්නට යදුණු සීලම ඥාති හිතන විද්ධාන්ත මේ පින් අනුමෝදන් වේවා. අවසානයේ අපටද ඒ සියලු පින් අනුමෝදන් වීමින් නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවා. අපවත් සූපත් වේවා. අප මේ ගමන් නගන්නා වූ අධිකුසල් පුරණ මාර්ගයේ ඉදිරියටම ගමන් නරගෙන මාර්ගඵලයකින් හෝ නැත්නම් නිවන් මාර්ගයෙන් අපට මේ ගමන කෙලවර කරන්නට සංසාරයේ කෙලවර කරගන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් වහන්සේලාටත් අපගේ ආරක්ෂක දෙවිදේවතාවුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. අපවත් ආරක්ෂා කරමින් ශාසනයත් ආරක්ෂා කරන්නේ සීලම දෙවිදේවතාවුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙලා අවසානයේ අප සියලු දෙනාත් අපේ ප්‍රාර්ථනා සියල්ලත් ඉෂ්ට සමෘද්ධි වෙලා අප සියලු දෙනාටම ප්‍රඥාම පහළ වේවා කියලා අරමුණු කරගමු. ඉතින් අපේ හාමුදුරන් වහන්සේලා අවසානයේ ගාථා කියලා සිල් පවාරණය සහ ඒ පුණ්‍යානුමෝදනාවේ ඉතුරු ගාථා සම්පූර්ණ කරાવી. ඒ නිසා අද මේ 7 වෙනි සතිමත් බව පිරීමේ භාවනා වැඩසටහනට සහභාගී වූ ඔබ තමුන්නාන්සේලාටත් අතිගෞරවනීය සංඝරත්නයටත් ත්‍ෘතවේදී ප්‍රණාමය මා පුද කර සිටිනවා. ඊළඟ වැඩසටහන 2023 පෙබ්‍රවාරි මාස 19 වෙනි 3 වෙනි ඉරිදා මේ ආකාරයෙන් අපි අටවන වැඩසටහන ආරම්භ කරනවා. ඉතින් අපි දැනුම් දෙන WhatsApp මාර්ගයෙන් හෝ දැනුම් දෙන ආකාරයට අජිත් හෙට්ටිආරච්චි මහතයාට ඔබගේ පැමිණෙන්න ඔපෙන්නේ බව දැනුම් දෙන්න. ඒ අපිට
මහත් රුකුලක් වෙනවා. ඒ නිසා ඒ කීර තියෙන විදිහට කටයුතු ඉෂ්ට කරන්න මම අද සතුටු වෙනවා. ප්‍රථම වතාවට අපිට කමඨහන් වාර්තා 32ක් ලැබුණා. ඒ 32 ලැබීම අපිට පිණියනවා, හොඳ ලකුණක්. ඔබ ගමන් ගන්නවා මේ මාර්ගයේ, ඔබ උනන්දු වෙනවා ඒ සඳහා. ඔබේ කමඨහන් සුද්ධ කරගන්නට අපි අන්නයටත් ඉල්ලා සිටිනවා. ඒ තමන්ගේ භාවනා කමඨහන් වාර්තා ඉදිරිපත් කරන්න ඒ ඔබේ ජීවිතේ ජයගන්නට රුකුලක් වේවා කියලා. ඒ වගේම අපේ පොත්පත් පිළිබඳව අපේ විමසිලිමත් කර අපි පොත් 1000යි ගැහුවේ. සතිපට්ඨාන විවරණ 1 2 3 4 වෙනි පොත ඔබට ලබන පෙබරවාරි මාස 19 වෙනිදා ඔබ අතරපත් කරනවා. ඒ පොත්පත් 1000න් අපි 500ක් මීදිරිගල නිස්සරණවනේ සංරක්ෂිත මණ්ඩලයට දුන්නා. එහි ඉන්න දායක දායකයන්ට බෙදන්න අපි 500 ඉතුරු කරගත්තේ. එයත් මදි වෙලා තියෙනවා. අපි නැවත මුද්‍රණයක් කළා බාතට 1 2 3 පොත් ලබා දෙන්න අපි උත්සාහ කරනවා. ඒ නිසා දැනට ලැබුණ නැති උදවිය දන්න කෙනෙක්ගෙන් ඉල්ලලා පරිහරණය කරන්න නොවේසේ නම් පෙබරවාරි මාස 11 වෙනි සෙනසුරාදා උදේ 6 සිට 7 දක්වා ඒ වැඩසටහන නරඹන්න ස්වාධීන රූපවාහිනියෙන්. එහෙම නැත්නම් පෙබරවාරි මාසේ 17 වෙනි දින ලක්හඬ ගුවන්විදුලි රාත්‍රී 9ට සමන් දීලා එම වැඩසටහනම නැවත සමන් දෙන්න. එය ඔබට රුකුලක් වෙයි. ඉන්පසු ඔබ පොත ලැබුණම පොත පරිහරණය කරන්න කියලා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ලැබුණාම ඔබේ අතට ඒ පොත් ලබා දෙන්නට අපි ඉක්මනින්ම උත්සාහ කරනවා. මොකද නවත මුද්‍රණයක් කරන්නත් අපෙන් දායකීන් නොඑක් දිනක් ඉල්ලීම් කළා තියෙනවා. ඒ ඉල්ලීම් වලට දායකත්වයේ සපයන්නටත් අපිට දායකීන් සූදානම්ින් සිටිනවා. ඉතින් එය ඔබෙත් මගෙත් වාග්යක් හැටියට අපි සලකමු. මොකද මුද්‍රණ වියදම මෙච්චර අධික කාලයක් තුල ඒ සඳහා ඔබට රුකුලක් දෙන්නට තාමත් අපේ පින්නතුන් සැදී පැහැදී සිටීම මේ ශාසනයේ සුරක්ෂිතභාවයට හොඳ ලකුණක් මග පෙන්වන්නක් හැටියට මා විශ්වාස කරනවා. ඉතින් අවසරයි මම ඔබේ කාලය ගන්නෑ. අපේ සායනාංශ ත්‍රිගටියුතු මෙහෙගෙන ආවි. හොඳයි, මම ආරාධනා කරනවා පූජ්‍ය ගාල්ලේ ධම්මසරණ ස්වාමීන් වහන්සේට පුණ්‍ය ආනුමෝදනා පවත්වන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්ස. හොඳයි, අපි අද දාන සීල භාවනා පත්ති දාන පත්තානුමෝදනා ව්‍යාවාච්‍ය අපචායන ධම්ම දේශනා ධම්ම සවන දිට්ටි චුකම්ම ආදී වශයෙන් මේ දස කුසලය තුළින් රැස් වුණා වූ අනන්ත කුසල් අප තුළ චිත්ත සන්තානයන රැස් වෙලා තියෙනවා. අපිට මේවා සිත්සේ අනුමෝදන් කරන්න පුළුවන් දෙවියන්ට, එහෙම නැත්නම් ඒ වගේම අපගේ නමින් වලගේ ඥාතීන්ට, ඒ වගේම අප අපටත් නිවන් ප්‍රාර්ථනා කරලමු. ගාථා සජ්ජානා කරමින්. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය.
Sadhu, sadhu, sadhu. හොඳයි එහෙනම් අද උදෑසන අෂ්ටාංග කෝසලේ සමාදන් වුණා දැන් මේ සම්ප්‍රදායික විදියට ගාථා සජ්ජායනා කළ හැම නැත්තම් සිල් සමාදන් වෙලා සිල්පවාරණය කිරීමට සෝදානම් වෙලා හැම දිනාම සිල්පවාරණය කරන අය නමස්කාරයේ තුන් වතාවක් කියන්නේ Buddhaṃ saraṇaṃ gacchāmi Dhammaṃ saraṇaṃ gacchāmi Sanghaṃ saraṇaṃ gacchāmi Dutiyampi Buddhaṃ saraṇaṃ gacchāmi Dutiyampi Dhammaṃ saraṇaṃ gacchāmi Dutiyampi Sanghaṃ saraṇaṃ gacchāmi Tatiyampi Buddhaṃ saraṇaṃ gacchāmi Tatiyampi Dhammaṃ saraṇaṃ gacchāmi Tatiyampi Sanghaṃ saraṇaṃ gacchāmi Saraṇāgamanaṃ sampunnaṃ Panatipata viramani sikkhapadam samadhiyami Adinnadana viramani sikkhapadam samadhiyami Kamesu micchachara viramani sikkhapadam samadhiyami Musavada viramani sikkhapadam samadhiyami Pisunavacha viramani sikkhapadam samadhiyami Bharusavacha viramani sikkhapadam samadhiyami Sampappalapa viramani sikkhapadam samadhiyami Micchajiva viramani sikkhapadam samadhiyami Tisaranina saddhin ajiva attamaka seilam dhammam sadhukam surakkitam katva appamādena sampādetabbaṃ hema dinātama maha saṅgharatne āśirvāda karano abhivādana sīlissa caṃ buddhā pacāyino cattāro dhammā vaddhanti āyuvanno sukhaṃ balaṃ āyurārogya sampatti sagga sampatti mevaca Atho nibbana sampatti iminate samijjatu